දම් සභා මණ්ඩපය සතිහම් කතිකාව ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. අදවසේදී සුපුරුදු ඉරිදා දිනයේදී අපේ මුණගැසීම ශ්‍රද්ධා දම් සභා මණ්ඩපය සදහම් කතිකාව සමගින් මේ රාත්‍රියේදී ඔබට මට බොහෝ උතුම් ධර්ම කාරණා අපේ ජීවිතයට ගලපා ගන්නට පුළුවන් කමක් ලැබේවි. ඔබ ධර්මයේ පුරුදු කරද්දී, ඔබ ධර්මයේ කියවද්දී, ඔබ ධර්මයේ ශ්‍රවණය කරද්දී, ඔබ ධර්මයේ ඇසුරු කරද්දී සමහර කාරණා මතුවෙන්නට පුළුවන් කමක් තියෙනවා. ඔබට තනියෙන් විසඳාගත නොහැකි සමහර දේවල් ඔබට එකපාරම තේරුම් ගන්න බැරි වෙන්නට පුළුවන් කමක් තියෙනවා. එහෙම අවස්ථාවකදී ඔබේ පිහිටට කෙනෙක් ඕන. එවෙනෙන් තමයි ශ්‍රද්ධා දම් සභා මණ්ඩපයේ සදහම් කතිකාව අප මෙලෙසින් ඔබ වෙත සමීප කරන්නේ. නිවැරදි ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පරම ගම්භීර වූ පිවිතුරු ශ්‍රී සද්ධර්මයෙන්ම ඔබේ ජීවිතයට මේ කාරණා පැහැදිලි කර දෙන්නට සූදානම්. ඒ වෙනුවෙන් වෙනදාසේම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුවම ශ්‍රද්ධා දම් සභා මණ්ඩපයේ සදහම් කතිකාවට වැඩම කොට වදාලා උන්වහන්සේව ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාර කොට අප පිළිගන්නවා උතුම් සදහම් කතිකාව සඳහා. ශ්‍රද්ධා දම් සභා මණ්ඩපයේ සදහම් කතිකාවට ඔබට දැනගන්නට තිබෙන කාරණේ යොමු කළ හැකි ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ඔබට ලිපියක් මාර්ගයෙන් අපිට යොමු කරන්න පුළුවන්. ශ්‍රද්ධා දම් සභා මණ්ඩපයේ ශ්‍රද්ධා රූපවාහිනිය අංක 369 රාජසිංහ මාවත හේවාගම කඩුවෙල. එහෙම නැත්නම් ඊමේල් පණිවිඩයක් විදියට තියන්න info@shraddha.lk අපේ ඊමේල් ලිපිනය. ඔබ විදේශ රටක ඉඳලා නම් අපිව නරඹන්නේ ඔබට පුළුවන් කමක් තියෙනවා ඊමේල් පණිවිඩයක් විදියට තියන්න. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස, අද දවසේදීත් අපට යොමුලා තියෙන කාරණා ඔබ වහන්සේට යොමු කරන්නට අවසරයි. අප කෙරේ අනුකම්පාවෙන් යුතුවම පිළිතුරු ලබා දෙන සේක්වා. පින්වත් ස්වාමීනි, අපිට මුලින්ම යොමුලා තියෙන්නේ බොජ්ජංග ධර්ම පිළිබඳව. අපෙන් අහනවා බොජ්ජංග ධර්ම පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙන්න කියලායි පින්වත් ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටින්නේ. අවසරයි. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. මුලින්ම අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන ලක්වාසී ගරුතර මහා සංඝරත්නයේ පාද නමස්කාර කරමින් අද අපි මේ දහම් වැඩසටහන දහම් පිළිසඳර ආරම්භ කරනවා. අපි බොහෝ කලක් තිස්සේ ඉඳලා දම් සභා මණ්ඩපයෙන් ඔබට දහම් ගැටළු වලට නිවැරදි පිළිතුරු ලබා දෙන්න මේ වැඩසටහන දියත් කළේ. ඉතින් අපිට තේරෙනවා කාලයක් තිස්සේ අපි මේ දහම් කරුණු පැහැදිලි කරද්දී බොහෝ දෙනෙක් ඒකේ ප්‍රයෝජන ලබාගෙන තියෙනවා. පින්වත් අමිල, අපිට හිතෙන්නේ දැන් ලංකාවේ බොහෝ දෙනා මේ දම් සභා මණ්ඩපය තුලින් විතරක් නෙමෙයි ශ්‍රද්ධා මාධ්‍ය ජාලය තුලින්, විශේෂයෙන් ඒටත් කලින් දැන් මහමෙවුනාවේ අපේ ගුරු දේවයන් වහන්සේගේ ධර්ම ප්‍රචාරයට අවුරුදු 20ක්. එතකොට මේ 20 වසරට ආසන්න කාලේ සූත්‍ර දේශනා දහස් ගණනක් විනය කරුණු ගම්භීර දහම් පද අරුත් පැහැදිලි කරමින් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව විග්‍රහ කරලා තියෙනවා. මට මතකයි ගොඩක් වස්සාන කාලා, දැන් ඉදිරියේදී වස්සාන කාලය එනවා, අපි මෙහෙත් විශේෂ වස්සාන දේශනා මාලාවක් පවත්වනවා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ. එතකොට ඒ වස්සාන දේශනා මාලාවේ මේ මාධ්‍ය පටන් ගන්න කලින් ඉඳලා වැහිහාර මාසේ අපේ අසපූල පැවැත්තුවා සෑම සතියන්තයකම. එතනදී ගොඩක් කාලවට මාතෘකා වුණේ බුදුසසුනේ මහානීය වස්තු 37 කියන මාතෘකාව. අපිට මතකයි ඒ කාලේ විශේෂයෙන් මාළඹේ අසපුව මුල් කරගෙන අපේ මහමෙවුනා අසපුව හිටපු වැඩිහිටි ස්වාමීන් වහන්සේලා දේශනා මාලාවක් කරනවා. චූටි පොත්වලට හදලා තිබ්බා එක එක දේශනා. අපි ඉස්සර ගෙවල් වල ඉදදී පැවිදි වෙන්න ආපු අලුත අපි කියවනවා ඒ පොත්. එතකොට ඒකේ තියෙන එක එක සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අයිති ගම්භීර දහම් පද අපි ඇත්තටම
සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියන වචනෙවත් අහලා තිබ්බේ නැහැ. එතකොට අපි එකින් කියවලා තේරුම්ගෙන අපේ ගුරු දේවයන් වහන්සේගේ ධර්ම දේශනාවලින් ඉගෙනගෙන ඊට පස්සේ අපිව යොමු කළේ හැම වෙලාවෙම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේත් අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සලත් ධර්ම අධ්‍යයනය කරන්නට යන යොමු කළේ ඒ මූලික බුද්ධ වචනයට. සංයුත්ත නිකාය කියලා කියන්නේ ප්‍රඥා සාගරයක්. සංයුත්ත නිකාය තමයි මේ ගම්භීර දහම් පද ගැන විග්‍රහ වෙන්නේ. ඉතින් රහතන් වහන්සේලා සංගායනා කරද්දී මහා කස්සප මහ රහතන් වහන්සේ බාරගත්තා, මම මේ සංයුත්ත නිකාය දරාගෙන ශිෂ්‍යානු ශිෂ්‍යයන්ට කටපාඩම් කරමින් මා පිටිපස්සෙන් එන පරම්පරාව අනාගතයට උරුම කරලා දෙන්නම් කියලා. මම ඒත් කල්පනා කළා, ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ ඉදදී ධර්ම භාණ්ඩාගාරික. සේ ඊටත් ආනන්ද ස්වාමීන් වහන්සේගේ මතක ශක්තිය දීඝනිකාය බාරගත්තා. ඒකට දීඝනිකාය දීර්ඝයින දේශනා. ඒකට ආනන්ද ස්වාමීන්ට ඒක පහසුයි. ඒකට මේ ප්‍රඥාව ගැන මේ කියවෙන එක දෙන්න ඕනේ සාරිපුත්ත මහරහතන් වහන්සේටනේ. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වැඩ හිටියා දහස් ගණනේ. සමහර විට මහා කස්සප මහරහතන් වහන්සේ කල්පනා කරන්ට ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේ නෙමෙයිනේ වැඩ ඉන්නේ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේනේ ප්‍රඥාවෙන් අග්‍ර, ඊළඟට අග්‍ර මහා කස්සප මහරහතන් වහන්සේ. අපද තෘතීය ශ්‍රාවකයන් වහන්සේ සම්බුදු සසුනේ. ඒකට සුදුසුම මහා කස්සප මහරහතන් වහන්සේට ශිෂ්‍යු හිටියත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඒක බාරගත් අපේ ධර්ම අපේ බුදුරජාණන් වහන්සේගේ තෘතීය ශ්‍රාවක වූ දුතාංගධාරී මහා කස්සප මහරහතන් වහන්සේ. උන්වහන්සේ දරාගෙන දහස් ගාණක් දේශනා. ඉතින් ඒ දහස් ගාණ ඇතුළතදී සතර සතිපට්ඨානයේ පිළිබඳ කියවෙන දේශනා සතිපට්ඨාන සංයුක්තය කියලා සංගායනා කළා. සතර සතිපට්ඨානයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ යම් යම් තැන්වලදී වදාළා. අවුරුදු 45 පුරාවටම භාග්‍යතුන් වහන්සේ වදාළා, සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා, මුගලන් මහරහතන් වහන්සේ වදාළා, මහා කස්සප මහරහතන් වහන්සේ වදාළා, අසෝම ශ්‍රාවකයෝ වදාළා. තවත් ගිහි වේලුකණ්ඨකේ නන්ද මාතාව, චිත්ත ගෘහපති වගේ ගිහි මහා උපාසකයෝ ඒ කතා බහ වෙච්ච සාකච්ඡා කළ සියලු දේශනා සතිපට්ඨාන සංගතයට ඇතුළත් කළා. දෙවියෝ හපු ප්‍රශ්න ඒව පවා සමහර අවස්ථාවල තියෙනවා. හැබැයි දේවතා සංගතය, දේවපුත සංගතය, සක්ක සංගතය, බ්‍රහ්ම සංගතය ඒවා දෙවියන් පිළිබඳ ඍජුව සම්බන්ධ සියලු දේශනාවට ඇතුළත් කළා. සමහර මේ සංගායනා විශේෂත්වය පින්වත් තමිල සමහර දේශනා දේවතා සංගතයේ තියෙනවා, සතිපට්ඨාන සංගතයේ තියෙනවා වෙන්න පුළුවන්. ඒකට හේතුව ඉගෙන ගන්න ශ්‍රාවකයාට, මග වඩන ශ්‍රාවක දරුවන්ට ප්‍රයෝජනෙයි පිණිස. ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරිය පිළිබඳව සම්මා ප්‍රධාන සංයුත්තේ, එර්ධිපාද පිළිබඳව ඡන්ද චිත්ත වීරිය විමංසා ඉද්ධිපාද සංයුත්තේ, පංච ඉන්ද්‍රිය ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා ධර්ම ගැන ඉන්ද්‍රිය සංයුත්තේ, ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා බලයන් ගැන බල සංයුත්තේ, ඊට පස්සේ තියෙනවා සති ධම්ම විචේ විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග ධර්මයන් පිළිබඳ බොජ්ජංග සංයුත්තේ, ඊට පස්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳ මග්ග සංයුත්තේ. එතකොට පැහැදිලිව සංයුත්ත නිකාය මේ බෝධිපාක්ෂික ධර්ම 37 පිළිබඳවම අංග සම්පූර්ණ විස්තරයක් ඇතුළත් වෙනවා. එතකොට කෙනෙකුට බොජ්ජංග ධර්මයන් ඉගෙන ගන්න ඕනේ නම් ඔහු කෙලින්ම සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තය සංයුත්ත නිකායේ 5 වෙනි කොටසට අයිති වෙන්නේ. 5 වෙනි කොටස කියලා කියන්නේ අපි පොත් හදනකොට සංයුත්ත නිකායේ පළවෙනි පොත් වහන්ස, දෙවෙනි පොත් වහන්ස, තුන්වෙනි පොත් වහන්ස කියලා මුද්‍රිත මාධ්‍යට එනකොට
අපේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ තමයි පස්වෙනි කොටසත් කොටස් දෙකකට බෙදුව 5-1, 5-2 කියලා මුද්‍රණය පහසුව පිණිස. නැතිනම් සංගායනාවේදී විග්‍රහ කළේ අර විදිහටයි. සංයුත්ත විදිහටයි. සංයුත්ත කියන්නේ එකතු වෙලා තියෙන කොටස. එතකොට බොජ්ජංග පිළිබඳ සියලු දේශනා 5 බොජ්ජංග සංයුත්තය ඇතුළත් අපි සරලව අපි බොජ්ජංග ගැන ඉගෙන ගන්න ඕන නම් අපේ ඒක රූපවාහිනී වැඩසටහනක් තියෙන ගුවන් විදුලි විකාශ වෙන සොඳුරු නිවන් මඟ. ඒ සොඳුරු නිවන් මඟ ධර්ම සාකච්ඡාවේ ස්වාමීන් වහන්සේලා දෙනමක් ඉතා ලස්සනට මේ සූත්‍රය සහ අටුවාව පදනම් කරගෙන බොජ්ජංග ධර්මයන් විග්‍රහ කරන සාකච්ඡාවක් තියෙනවා. ඔබට ඒක ශ්‍රවණය කරන්න පුළුවනි. ඒ පිළිබඳව අන්තර්ජාලයේ සඳහන් වෙනවා ඒ දේශනාවන්. එතකොට පිළිවෙලට කෙනෙකුට අහන්න පුළුවන්. මන් දැනට සරලව කියන්නම්, සති සම්බොජ්ජංගය කියන්නේ බොජ්ජංග කියලා කියන්නේ බෝධහය සංවත්තන්තිති අවබෝධයේ පිණිස පවතින්නේය යන අරුතින් තමයි බොජ්ජංග කියන්නේ. සති සම්බොජ්ජංගය කියලා කියන්නේ අවබෝධයේ පිණිස පවතින ආකාරයට සිහිය පුරුදු කිරීම, සතර සතිපට්ඨානය පුරුදු කිරීමයි. ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ අවබෝධයට උපකාර වෙන විදිහට නුවණින් මෙනෙහි කිරීම. විරිය සම්බොජ්ජංගය කියලා කියන්නේ අවබෝධයට උපකාර වෙන විදිහට සම්‍යප්ප්‍රදාන වීරිය වැඩි වීම, අකුසල් දුරුකරන්න කුසල් උපදවන්න. ප්‍රීති සම්බොජ්ජංගය කියලා කියන්නේ අවබෝධයට උපකාර වෙන විදිහට දහම් ප්‍රීතිය ප්‍රගුණ කිරීම. පස්සද්ධි සම්බොජ්ජංගය කියලා කියන්නේ අවබෝධයට උපකාර වෙන විදිහට කායික මානසික සැහැල්ලුව පුරුදු කිරීම. මේ කයේ තියෙන ස්වභාවයෙන් බරගතිය. දැන් ඒ කාලේ භික්ෂුන් වහන්සේලා සමහරට බුදුරජාණන් වහන්සේ ළඟට කියනවා මේ මගේ කය හරි බරයි. මధుරක ජාතෝ වේ, මේක හරියට බර වෙලා තියෙන්නේ. අසාරද්දෝ, මේ සාරද්දෝ කියන්නේ හරි රළු ගතියක් දැනෙනවා. නමුත් එන පස්සද්ද කයෝ අසාරද්දෝ, මේ කය සැහැල්ලු වෙලා හරි නිදහස් කියලා මේ භාවනා වඩන භික්ෂූන් කියනවා. භාවනාවේ හිත පිහිටියේ නැත්තම් නිවන් මගේ හිත හරියට වඩන්න බැරි වුණොත් මේ කය හරි බරයි. ඉතින් ඒ නිසා මේ පස්සද්ධි සම්බොජ්ජංගේ කායික සැහැල්ලුවත් උපකාර වෙනවා නිවන් මගට, මානසික සැහැල්ලුවත් උපකාර වෙනවා පස්සද්ධි සම්බොජ්ජංගේ. ඊට පස්සේ සති, ධම්මවිචේ, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. සමාධි සම්බොජ්ජංගේ කියලා කියන්නේ මේ කුසල් අරමුණක හිත එකඟ කර ගැනීම නිවනට සම්බෝධියට උපකාර වෙන විදිහට. උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ථ බව, ඒත් අවබෝධයට උපකාර වෙන ආකාරයට. මේ හැම බොජ්ජංගයකම හැම දේශනාවකම වගේ තියෙන වචන ටිකක් තියෙනවා. විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, ඔස්සග්ග පරිණාමී. විවේකයට නැඹුරු සිතින්, විරාගයට නැඹුරු සිතින්, නිරෝධයට නැඹුරු සිතින්, නිවනට නැඹුරු සිතින් තමයි ශ්‍රාවකයා සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන බොජ්ජංග වඩන්නේ. මේ බොජ්ජංග තවදුරටත් විග්‍රහ කරන සමහරට මේ බොජ්ජංග 714ක් හැටියට විග්‍රහ කරන අවස්ථා තියෙනවා. ඒවට හේතු කාරණා නූපන් බොජ්ජංග උපදින්ට, උපන් බොජ්ජංග වඩා වර්ධනය වෙන්නට හේතු වෙන ආකාර පැහැදිලි කරනවා. ඒ නිසා බොජ්ජංග සංගත්තය අහන්න, සොඳුරු නිවන් මඟ දහම් පිළිසඳර අහන්න, පැහැදිලිව බොජ්ජංග ධර්ම පිළිබඳ දීර්ඝ විස්තරයක් ඉගෙන ගන්න පුළුවන්. හරි ප්‍රයෝජනවත් නිස්කලංක මේ ධර්ම ඉගෙනීම. ඒ බොජ්ජංග ඉගෙන ගන්නකොටම හිත නිකම්ම බොජ්ජංග වලට නැඹුරු වීමක් තියෙනවා සරලව. ඒකට හේතුව මේ ගැඹීර දහම් පදවල තියෙනවා හිත සංසිඳවන ස්වභාවයක්. අපි සාමාන්‍යයෙන් මේ පින ගැන, සීලය ගැන, දස කුසල් ගැන කතා කරනවා. ඊපස්සේ අපි මේ දවස්වල නම් කතා කරා ජාතිය පිළිබඳව. ජාතියක් හැටියට නැගී හිටින්නේ කොහොමද? ඒ කරුණු කතා කරන ගමන් අර ගැඹීර දහම් පද අමතක කළොත් අපි නිකන් අර ගහක අරටුව තියෙද්දි පොත් අරගත්තා වෙනවා. ඒ නිසා මේ අරටුව පිළිබඳවත් අපි සාකච්ඡා කිරීම ඉතාම වැදගත්. එමයි පින්නස්සානස්, මම හිතන්නේ මේ කාරණේ පැහැදිලි ඇති. වැඩිදුරටත් ඔබට මේ පිළිබඳව දැනගන්නට පුළුවන්, ඉගෙන ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ශ්‍රද්ධා රෝපණයේ ලක්විර ගුවන්වැදලි ඔබ නරඹනව නම්, ශ්‍රවණය කරනව නම් මේ කාරණා පිළිබඳව ඔබට පහසු වෙලාවක තවත් විස්තර දැනගන්න පුළුවන්. පින්නස්සානස්සේ මතක් කළා වගේම
www.sraddha.lk අපේ වෙබ් අඩවිය. වෙබ් අඩවියට යන්න පසුගිය වැඩසටහන් බොහොමයක් වෙබ් අඩවියේ තියෙනවා. පහසු වෙලාවක ඔබට නරඹන්නට පුළුවන්කමක් තියෙනවා. 011-2-548-400 අපේ මැදිරේ දොරකතන අංකේ සජීව ලෙසින් අපිත් එක්ක ඇමතුමක් තිබෙනවා, සම්බන්ධ වෙනවා. අනුරාධපුරෙන් තමයි දැනගන්නට ලැබෙන්නේ. නමෝ බුද්ධාය, තෙරුවන් සරණයි ඔබට. නමෝ බුද්ධාය, තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාර කරනවා. මම දන්නෝනේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන කරුණු තුන විග්‍රහ කරද්දී විභව තණ්හාව යන්නේ භවයෙන් භවයෙන් නිදහස් වීම කරේ තියෙන ඇල්ම නම් ඔකට අයිති වෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. ඊළඟට මගේ සහෝදරෙක් ඉන්නවා, එයා මහායානයේ අධහනවා අවුරුදු 2030. මේ මට ගොඩක් මේ මම ඒකට සම්බන්ධ වෙන්නේ මම ඉගෙන ගන්න නිසා. ගොඩාක් හොඳ ඉහළ ගුණධර්ම වලින් තමයි එයා ඉන්න කෙනෙක්. සිත කය වචනය යන තිදරින් කිසිම මොනම හේතු කරන්නේ තුතුම් ගුණධර්ම තියෙන හොඳ මිනිස්සෙක්. ඒ වුණාට මේ එයා කියනවා එයා මේ ඒ එච්චර හොඳ ගුණධර්ම වලින් ඉන්නකොට දාන සීල මානදි ඒ වගේ දේවල් මේ එයා මේ මිත්‍යා දෘෂ්ටියක් අදහනවා කියන්නේ කොහොමද? මේ සද්දල් හොඬිරිකේ මහායානය අදහද්දි එහෙම වෙලා කොහොමද එයා අපායේ යන්නේ කියන කතාව එයා නිතරම කියනවා ස්වාමී. නෑ, මට ඉතින් දැනගන්න ඕනේ ස්වාමීන් වහන්ස මේ එයාගේ පරලෝ ජීවිතයේ මොන වගේ තත්ත්වයකට බලපායිද කියලා. හොඳයි, තුමිය මුලින් ඇහුවේ තණ්හාවේ ප්‍රභේද තුනක් තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. විභව තණ්හාව කියන්නේ භවයේ නිදහස් වීම ගැන කැමැත්ත කියලා එක වැරදි. කාම තණ්හාව කියලා කියන්නේ මේ ඇහැට පෙනෙන ප්‍රියමනාප රූප, ප්‍රියමනාප ශබ්ද, ප්‍රියමනාප රස, ප්‍රියමනාප සුවඳ, ප්‍රියමනාප පහස පිළිබඳව මේ කාමයන් පිළිබඳ වස්තුකාම, ක්ලේශකාමයන් පිළිබඳ ලෝකයේ තියෙන මේ ස්වභාවයන් පිළිබඳ ඇති කැමැත්ත, කාම ලෝකයට ඇති බැඳීම දක්වා දියුණු වෙන ආසාව තමයි කාම තණ්හාව කියලා කියන්නේ. භව තණ්හාව කියලා කියන්නේ මේක පැවැත්මට තියෙන ආසාව. විභව තණ්හාව කියලා කියන්නේ අපි කියන්නේ ඒක භවයෙන් නිදහස් වීමට නෙමෙයි. මේක අර භව තණ්හාව කියන්නේ මේක ඉපදී මෙරි මෙරි යන ස්වභාවයට ආසාවක් නෙවෙයි. විභව තණ්හාව කියන්නේ කියන්නේ එතේ නොයා පැවැත්මකට ආසාවක් තියෙනවා වගේ අදහසක්. ඒ කියන්නේ නොපැවැත්මට ආසාව කිව්වට එතන තියෙනවා තෘෂ්ණාවේ බැසගත් ස්වභාවයක්. ඒක අපිට විග්‍රහ කරලා පැහැදිලි කරන්න වචන නැහැ දේශනාවල. නමුත් එතන තියෙන්නේ නොපැවැත්මට ආසාව කියලා කියද්දි, හැබැයි එතන තියෙනවා මගේ මම මගේ ආත්මය කියලා ගත්ත ස්වභාවයක්. අර නොපැවැත්මට ආසාව කියලා කියනකොට එතන ගැන ඉන්නත් ඕනේ. නමුත් අර යන්න කැමතිත් නැහැ සසරේ වගේ. ඒ අතරමැද විභව ස්වභාවයක් තියෙනවා. ඒක තමයි විභව තණ්හාව කියලා කියන්නේ සරලව අපි ගත්තොත්. ඊළඟට මහායාන ධර්මය අදහන කෙනෙක් ලංකාවේ ඉන්නවා කියද්දි අපිට ඒ පිළිබඳව සංවේගයක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි මෙච්චර අවුරුදු 2500ක් ආපු බුද්ධ ශාසනය තුළ ඉන්දියාවේ සම්බුද්ධ ශාසනය අතුරුදහන් කළේ විශේෂයෙන් භික්ෂූන් දසදහස් ගණනින් ඝාතනය කරලා මුසල්මානෝ සහ හින්දු ආගමිකයෝ. එතකොට හින්දු ධර්මය සහ මුස්ලිම් ආගම අදහන අය එකතු වෙලා තමයි ඉන්දියාවේ භික්ෂූන් දහස් ගණනින් සමූල ඝාතනය කරලා නාලන්ද, ජගද්දල, ඕදන්තපුරය আদি විශ්වවිද්‍යාල ගිනිබත් කරලා අර බෞද්ධ ධර්මය කියන එක නැතිකරන්න, දුරු කරන්න, ඒ ශාස්ත්‍ර උන්නතිය පහළට ඇදලා දාන්න කටයුතු කළේ කියලා අපි ඉතිහාසය ඉගෙන ගන්නේ. නමුත් එතෙන්ට එන්න හේතුව මහායානයයි. තේරවාද දර්ශනය තුල, මූලික බුද්ධ ශාසනය තුල ආක්‍රමණශීලී ගතියක් නැහැ. ව්‍යාප්තවාදයක් නැහැ. හැබැයි මහායානය තුළ ව්‍යාප්තවාදයක් යම් විදිහකට තියෙනවා. එතන මහායානිකයන් කලේ නාලන්දා වගේ යුනිවර්සිටිස් හදලා ඒකේ සම්පූර්ණ හැම විෂයක්ම
සමයාන්තර ඥාන දැන් බුදුරජාණන් වහන්සේගේ මූලික දීඝනිකාය දේශනාවල තියෙනවා තිරස්චීන විද්‍යාව සහ ලෝකායත ශාස්ත්‍ර ඉගෙන ගන්න එපයි කියලා භික්ෂූන්ට. තිරස්චීන විද්‍යාව කියලා කියන්නේ ඔය ජ්‍යොතිෂය ඊට පස්සේ නැකත් නිමිති කේන්දර ආදී විෂයන්. ලෝකායත ශාස්ත්‍ර කියලා කියන්නේ විවිධ ලෝකී ආර්ථික දියුණුව පිණිස මේ මිනිසුන් හදාරන සහ විද දෘෂ්ටි මතවාද පිළිබඳ දේශනා. ඒ විෂයන් ඉගෙනීම බුදුරජාණන් වහන්සේ ගරහාට ලක් කරා. ඒ තේරවාද භික්ෂුන් වහන්සේලා ඉගෙන ගත්තේ ධර්ම විනය. එතකොට මේ අලුත පැවිදි වෙන භික්ෂුවක් වාචෝද්ගත කළා, කටපාඩම් කළා සූත්‍ර විනය අභිධර්මයේ මේ ගල්පගෙන ඒ තුලින් සංයමයකින් යුක්තව හරි නිෂ්කාමී ජීවිතයක් ගත කළා. එතකොට මේ විහෙර විහාරකරණය ආවේ රජවරු ඉතා පැහැදීමෙන් යුක්තව භික්ෂුන් වහන්සේලාට මොකද මූලික පෙළ දහමේ තියෙනවා තෙරුවන් පිදීමට අග්‍ර විදියට අනුබල දීලා ආමිස පූජාවකට ගරහලා නැහැ, ප්‍රතික්ෂේප කළා නැහැ. හැබැයි ආමිස පූජාවට වඩා ප්‍රතිපත්තිය අග්‍රයි කියලා තියෙනවා. නමුත් මහා පරිනිබ්බානාදී සූත්‍ර දේශනාවල පැහැදිලිව තියෙනවා ධාතුන් වහන්සේලා ස්තූපතන වන්දනාමාන කිරීම. එතකොට රජවරු මේ පිළිබඳ උත්සුක වෙද්දී රහතන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා තේරවාදී භික්ෂුන් ඒකට උපදෙස් දුන්නා. ඒකට උපදෙස් දුන්නා මොකද විනය පිටකේ තියෙන නවකම්ම සම්මුතිය දෙන්න පුළුවන්. වෙහෙර විහාරයක් පිළිසකර කරගන්න ඉදි කරද්දී ඒක සමහරට විහාරේ ප්‍රධානත්වයේ දරන භික්ෂුවකට ඒකට දැනුම නැති වෙන්න පුළුවන්. දැනුම සහ ඒ පිළිබඳ වෙන්කරන්න කාලයක් නැති වෙන්න පුළුවන්. එතකොට මේ වෙහෙරේ ඉන්න භික්ෂුන් ඒ පිළිබඳ දක්ෂ භික්ෂුවකට පරිස්පාලනෙහිලා දක්ෂ, කෘත්‍යෙහිලා දක්ෂ, අගතියට නොයන සුළු භික්ෂුවකට විහෙරේ නවකම්ම සම්මුතිය දෙනවා. කියන්නේ මේ ඉදිකිරීම පිළිබඳව කටයුතු කරන. අදටත් අපි කරනවනේ ඒක. එතකොට ඒ භික්ෂුව හරහා තමයි ආරාමිකයන්, කැපකරුවන්, කම්කරුවන් සම්බන්ධ වෙන්නේ. එතකොට රජතුමා සහ අමති මණ්ඩලය ඇතුළු ඒ ප්‍රාදේශීය පාලකයන්, දායක උපාසක උපාසිකාවන් තමයි එකට මූලිකත්වයේ ගන්නෙ. දැන් අද තියෙන්නේ ඒකෙම දිගුවක් තමයි. දායක සභාවක් ඉන්නවා, මිල මුදල් පරිපාලනය කරනවා, ඊට පස්සේ විහාරයේ අනුශාසක භික්ෂුවක් ඉන්නවා, ඒකේ කෘත්‍යාධිකාරී භික්ෂුවන් ඉන්නවා. එතකොට ඒ කෘත්‍ය කරන භික්ෂුන් දායක සභාවේ මූල්‍යමය බලය යොදවලා අර හදීම පිළිබඳ හැබැයි අද ගොඩක් තියෙනවා. ඒ කාලේ මේ උපාසක උපාසිකාවන්ට කාලේ තිබ්බා වෙන් කරන්න, සහ කැපවීම තිබ්බා. ඇත්තටම කියනවනේ වැඩිපුර ශ්‍රද්ධාව තිබ්බා. ඒ නිසා ඔවුන්ගේ ජීවිතේ ප්‍රධාන කොටසක් බෙහෙරත් එක්ක ගත කරා. නමුත් අද ඒක දුරස් වෙලා, ඒක නිකන් ඒක යුතුයකමකට පොඩි ලඝු වෙලා තියෙනවා. කළ යුතුයි වගේ හැඟීම නොකර බැරිකමට කරනවා වගේ. නමුත් දැන් අද ගත්තොත් දැන් අපේ ධර්මපාලතුමාත් ගොඩාක් කලාවට කිව්වා ඒ කාලේ එංගලන්තේ, ඒ කාලේ ඇමරිකාවේ කතෝලික ආගම ක්‍රිස්තියානි දහම පතුරවන්ට පුදුමාකාර මහන්සියක් ඒ පූජකයෝ ගන්නවා ජීවිත කැප කරලා. ඒකට ඒ දායකකාරකාදීන් ලක්ෂ ගණනින් දවස් 4ක් ඇතුළත ලක්ෂ ගණනක මුදලක් එකතු වුණා කියනවා ආගම පැතරවීමට. එතුමා චිකාගෝ නුවර ඒ අර දෘෂ්ටි සම්මේලනයට ගිය අවස්ථාවේ ලැබපු අත්දැකීම් ගැන ලියන ලිපිය කියන්නේ. ඉතින් කියන ලංකාවේ සිංහල බෞද්ධ පොහොසත් නැහැ කියනවා. පොහොසත් කීප දෙනෙක් ඉන්නේ කියනවා. නමුත් ඒ කීප දෙනා වුණත් මේ ධර්ම ශාස්ත්‍ර උන්නතිය පිණිස මුදල් යොදවන්නේ නැහැ කියනවා. ඒක හරි අභාග්‍යයක් සිංහල ජාතිය බෞද්ධ ආගම පිරිහීමට හේතු වෙනවා. ඒ වගේ ගිහි ශ්‍රාවකයෝ ඒකට පසුගාමී වෙච්ච යුගයක වර්තමාන ලංකාවේ ලාංකික භික්ෂුවට සිද්ධ වුණා ඒකේ මූලිකත්වය ගන්න. ඒ නිසා තමයි අද චෛත්‍යයක් හැදුවත්, විහාරයක් හැදුවත්, පින්කමක් තිබ්බත් භික්ෂූන්ට ඒකේ මූලිකත්වය සමහර විට එතන කරන කෘත්‍යාධිකාරී ක්‍රියාවන් වලද පවා ගිහි අයට වැඩිය භික්ෂුවට බර පැටවෙනවා. හැබැයි සක්‍රීය ගිහි පින්නතුන් ඉන්න තැන්වල භික්ෂූන්ට ඒකේ බරක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ සීමාව අඳුනගෙන තේරවාදී භික්ෂූන් ඒක කරගෙන ආවා. නමුත් මහායාන භික්ෂූන්ට ඕන වුණා සියලු විෂයන්හි පරතරට යන්න. නාලන්දා විශ්වවිද්‍යාලයේ නවමහල් ප්‍රාසාද තිබ්බා. සමහර විට ඉහළ ප්‍රාසාදයේ
වලාකුළු වලින් නිතර වැහිලා තියෙන්නේ. ඒකේ වුන් නක්ෂත්‍රයේ සහ මේ ග්‍රහවස්තු පිළිබඳ පරීක්ෂණ කළා. මේ වර්තමාන බටහිර විද්වතුන් පහළ වෙන්න කලින් බෞද්ධාගමේ විද්‍යාඥයෝ පහළ වුණා මහායාන දර්ශනය තුළ ලෞකායත ශාස්ත්‍ර පිළිබඳව. ඒක තේරවාදීන් අනුමත කළේ නැහැ. තේරවාදීන් මූලික දර්ශනයට නොගිය. හැබැයි මහායානය ඊට පස්සේ ඒක තන්ත්‍රයාන වජ්‍රයාන ආදී විදිහට විග්‍රහ වෙලා ගොඩක් ලෞකික පැත්තට නැඹුරුණා. අද දැන් ගත්තොත් මා දැන් ඔය ලංකාවට විවිධ පණිවිඩ මේ දවස්වල ලැබල තියෙනවා. අපේ දලයි ලාමතුමා ලෝක බෞද්ධ නායකෙක් හැටියට එතුමා පිළි අරගෙන තියෙනවා බටහිර රටවල. නමුත් ඒ දර්ශනය තුළ ඒ සංස්කෘතික අංග අතිශය සංකීර්ණ වුණා. අද ගත්තොත් මහායාන පන්සලක බෑන්ඩ් එකක් තියෙනවා භික්ෂුන් වහන්සේලාගේ. එහෙනම් දැන් අද අපේ අද දක්වාම ලංකාවේ පුද පූජා වලට විශේෂයෙන් දන්ත ධාතු මන්දිරයේදී මහනුවර පටන් ගත්ත දන්ත ධාතු මන්දිරයේ රජුරුවන්ට ඒ කාලේ තිබ්බ පූජෝපහාර රජුරුව කෙලින්ම දළදා වහන්සේට පවත්වන්න කිව්වා. ඒ නිසා තමයි වෑංජන 32 දානේ අර හේම කද තබාගෙන ගිහිල්ලා හේවිසි පූජා පවත්වලා නැටුමින් ගැයුමින් ඒව එකක්වත් මේ නැටුම් ගැයුම් මේ සරාගී අර කාමුකත්වයට යන ඒවා නෙමෙයිනේ. එතන රාගයක් නැහැ කියන්න බෑ. නමුත් එතන තියෙනවා පූජෝපහාර දක්වන යම්කිසි සංසිඳිච්ච ස්වභාවයේ පූජා නර්තන විධි. ඒ වගේ නැටුම් තමයි බුදුරජාණන් පිරිනවන පාපු වෙලාවෙත් නැටුමින් ගැයුමින් වැයමින් පූජා දැක්වුවා කියලා තියෙන. රහතන් වහන්සේලා වළක්වන්නට ගියේ නැහැ. ඒ වගේම රජුරෝ 13 වහන්සේලාට පූජා පවත්වන්න මහනුවරයෝගේ පටන් ගත්තේ. හැබැයි ඊට කලින් රුවන්වැලිසෑයේ ඊටත් කලින් ථූපාරාමයේ ඒ හැම අවස්ථාවකම මිහිඳු මහ රහතන් වහන්සේ වැඩපු වෙලාවේ මුලින්ම මහා සීමාව ලකුණු කළෙත් මංගලහස්තීන් දෙදෙනෙක්ගේ රන් අගුලක් බැඳලා. ඒක පූජෝපහාර පෙළහරේ තමයි මහා සීමාව ලකුණු කරේ. මිහිඳු මහ රහතන් වහන්සේ කිව්වේ නෑ රජතුමනි ආටෝප වැඩක් නෑ අපි චාම්ම ලණුවක් ඇදලා ඔක මාක් කරගමු කියලා කියන්න ගියේ නෑ. මොකද හේතුව සාමාන්‍ය කාමලෝකෙ ඉන්න මිනිසයා එවැනි දෙයින් පවා ධර්මයේ මූලික පියවර ලැබීම පිණිස ඇතුළු වෙනවා. ඒ තෙරුවන් කෙරෙහි පුද පූජා පවත්වනක් නිකම්ම පෘථග්ජන මිනිසෙකුට පුද පූජා පවත්වනට වැඩිය තිසරණයට පුද පූජා පැවැත්ීමේ අග්‍රවාසියක් ලැබෙනවා. ඒකේ පිනත් අග්‍රයි. දහමට යොමු වීමට මූලික පරිසරයක් හදනවා. ඒ වගේ අර අපේ තේරවාදයේ සංස්කෘතිකංග තිබ්බට හේවිසි පූජාදිය භික්ෂූන් කවදාවත් තම්මැට්ට මතට ගත්තේ නැහැ. නලාව අතට ගත්තේ නැහැ. නමුත් අද ලංකාවේ මම දැක්කා සමහරට එක සංගීතය පිළිබඳවත් යම් භික්ෂුවකගේ මූලික මේ ඒක සීමාව ඉක්මවා සම්බන්ධ වීම පිළිබඳ ඒ වගේ ප්‍රවණතාවයන්ට කාරුණිකව අපි ඉල්ලා සිටින ප්‍රවණතාවන්පත් නොවෙනවා නම් හොඳයි. මොකද එක්කෙනෙක් එක අඩියක් තියෙද්දි තව කෙනෙක් අඩි 10ක් තියන්න පුළුවන්. අන්තිමට අර මහායාන භික්ෂුව පරිවර්තනය වෙලා ගිහිල්ලා අද මහායාන විශාල පන්සල් මේ අද ලංකාවේ තියෙන පන්සල් මොනවද? අද ලංකාවේ හරිම ඛේදනීය තත්ත්වයක් නේ තියෙන අලුතෙන් විශාලට පන්සලක් හදන්නේ. ඒ අර පරණ නටබුන් ටික ආරක්ෂා කරගෙන ඒකත් රකින්නේ. ඒක ආරක්ෂා කරගෙන ඉඳීමම මේ වටිනවා කියලා හිතන් ඉන අලුතෙන් හදන්නේ. දැන් ධර්මපාලතුමා අච්චර කවුද ධම්මරාජික ස්තූපය ධම්මික සෑය අර අච්චර නටබුන් ගොඩක් තියෙන තැන මූලගන්ධ කුටි අනුරුවක් හැදුවා. නව මූලගන්ධ කුටි විහාරය කියලා. අද ඒකේ තමයි සර්වජන ධාතු වහන්සේ වැඩ ඉන්නේ. මොකද හේතුව අර ටික සර්වජන ධාතු තැන්පත් කරන්න බැහැ අතන. ඒ වගේ සමහර ධාතු වහන්සේලා පැහැරගෙන සමහරව විනාශ කරලා හැබැයි ඒව බුදුරජාණන් වහන්සේ මෙතන ධම්සක පැවැත්වුවේ එය කියලා ඒ ටික රැකගෙන ඉන්නවා. අපිට ඒ ටික බලලා වන්දනා කරන්න පුළුවන්. නමුත් එතන ධාතු වහන්සේලා තැන්පත් කරන්න බෑ. අලුත ඉදිකිරීමක් කරන්න බෑ. ඒ නිසා ධර්මපාලතුමා ඊට යාබද ඉඩම මිලට අරගෙන එතුමා ඊටාම මහන්සි වෙලා ජීවිතය කැප කළා. ගල් වලින් කළු ගලෙන් විශාල විහාරයක් හැදුවා. අර නව මූලගන් බුදුරජාණන් වහන්සේ මුලින්ම වස්වසපු තැන පසු කාලීන රජවරු ඉදි කරපු මූලගන්ධ කුටිය අනුරුවට. එතකොට ඒ මූලගන්ධ කුටි විහාරයෙන් තමයි අද වන්දනාමාන කරන්නේ පිරිත් කියන. ඒ නිසා අර පරණ එක එහෙම තියෙද්දි අපිට අලුතෙන් වෙහෙර විහාර ඉදි කරන්න ඕනේ.
ඒක පිළිබඳ දර්ශනයක් දැක්මක් නැහැ. හැබැයි අද අනිත් ආගම්වල මහා විශාල ඒවා හැදෙනවා. ඒවා අවුරුදු 100ක් ගිය ගමන් ඒවා මහා පැරණි පුරාවස්තු ගණයට යනවා. අද අපේ ටික විනාශ වෙලා දිය වෙලා මිත්‍යා දෘෂ්ටිකයන්ගේ ශ්‍රද්ධාව රහිත අයගේ විනාශයට යනවා. අන්තිමට අපේ ඒවා දිරලා දිරලා යනවා. අලුතෙන් හැදෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒවත් කල්පනා කරන්න ඕනේ. මම කිව්වේ තේරවාදීන් සීමාව අඳුනගත්තා. අද ඒ සීමාවත් කරන්නේ නැහැ. ඒ සීමාව තුලවත්. නමුත් මහායානිකව අන්තිමට ගිහිල්ලා අර මට්ටමට ආවදී මහා විශාල විහාර තුල භික්ෂුන් අර නලා පිඹිමින් ලොකු බෙර ගහමින් දැන් අපි බුද්ධ ගයාවේ වන්දනා කර කර ඉන්නකොට මහා කාලගෝට්ටියක් වගේ භික්ෂුන් නලා පිඹ පිඹ අර දලයි ලාමතුමා යට තියෙන ලාමලා කියන ටිබෙට් බෞද්ධය විශේෂයෙන් විශාල පූජා පවත්වනවා. ඒ වගේ ඒවා අන්තිකට යෑමෙන් වෙච්ච දේවල්. ඒ නිසා දැන් මහායානයේ තුල දැන් අපි ගත්තොත් අපේ ශාසන ඉතිහාසයේ මහා වංශය තමයි බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩපු ඉස්තරේ තියෙන්නේ. හැබැයි මහායාන පොත් ගත්තොත් ඒගොල්ලෝ පසු කාලන කොච්චර සූත්‍ර අලුතින් ලිව්වද කියන්නේ සමහර සූත්‍රවල ලක්ෂ ගණන් ගාථා. ලක්ෂ ගණන් ගාථා. දැන් ලංකාවතාර සූත්‍රය කියලා ලියලා බෝසත්වරු ලංකාවට ආපු විස්තර ශ්‍රීපාද්‍ය පටලවගෙන පසු කාලීනව හදපු ප්‍රබන්ධ. ඊට පස්සේ සද්ධර්ම පුණ්ඩරීක කියලා සූත්‍ර. එතකොට ඒ වගේ අන්තිමට කියාගෙන යන දැන් මුලින්ම මහායාන පිළිබඳ අධ්‍යයනයක් නැතුව සරලව ගත්තාම සමහර කරුණු සමානයි. ගත්ත තේරවාද තියෙන ඒවයි මහායාන තියෙන ඒවයි සමාන කරුණු ගොඩක් තියෙනවා. හැබැයි අන්තිමට පුළුල්ව ගත්තාම වටේ ආවරණය කරලා තියෙනවා බෝසත් වන්දනාව, බෝසත් ඇදහිල්ල, පෙරුම් පුරාගෙන මේ සතර අපාය හැරි ඉපදීපෙද සියලු සත්වයන් යන්න ඕනේ කියලා අරහත්ත්වයේ අසම්පූර්ණයි කියන එක රහතන් වහන්සේලා පවා තවත් පස්සේ කාලකදී තවත් විමුක්තියක් කරා යන්න ඕනේ. බුදුවරු පවා නැවත පිරිණිවන් පෑවට ඒ පිරිණිවන් පෑව නෙමෙයි නැවත සුඛවතී ඒ බුදුවරු ඉන්නවා. කලින් කලට බුදුවරු නිර්මිත කයකින් මේ මනුලොවට එනවා කියලා ශාස්ත්‍රත දෘෂ්ටියකට යනවා. ඇත්තටම හරිය ගත්තොත් අර බ්‍රාහ්මණ දහමයි. ඒ කියන්නේ අර තරඟෙට ගිහිල්ලා අන්තිමට ඇත්ත එක නෙමෙයි මිනිස්සු ඉල්ලන එක දෙන්න ගිහිල්ලා අලුතෙන් හදලා ඒකට අමනුෂ්‍ය බලයක් එන්නේ නැති. මොකද දැන් බණ භාවනා කරන යෝග කරන භික්ෂුන් ඉන්නවා. යෝග කරලා දැන් අද තියෙන යෝග ක්‍රමවල මේ සුසුම්නාව හරහා තියෙන කුණ්ඩලිනී ශක්තිය අවදි කරලා මේ චක්‍ර අවදි කරලා වඩන යෝග ක්‍රම තියෙනවනේ. එතකොට ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේ යෝග සම්ප්‍රදායන් හැම එකක්ම එක එක විදිහට සමහරු මන්ත්‍ර ගත්තාම මොකද භික්ෂුන් ඒ භික්ෂුන් Brahmachari. ඒ භික්ෂුන් ජීවිතේ වෙන කාම ඉලක්ක නැහැ. ඉතින් අර හම්බෙන එක කෙලවරටම පුරුදු කරනවා. පුරුදු කරපුවාම විවිධ අද්භූත ශක්තීන් එනවා. අහසෙන් ගිය භික්ෂුන් ඉන්න සමහරලාට චීනෙට එහෙම ධර්මයේ අරන් ගිය භික්ෂුන් මහායාන භික්ෂුන් ගිහිලා තියෙන්නේ ඒ පලාතටම හානියක් වෙච්ච කොටි සිංහයෝ දමනය කරලා එයාගේ පිටේ නැගලා මන්ත්‍ර බලයෙන් දමනය කරලා යනකොට මිනිසු දමනය වෙනවා. හැබැයි අපේ රහතන් වහන්සේලා මේ එහෙම නෙමෙයි නාවේ. එර්ධි බලයෙන් ආවේ, ධ්‍යාන බලයෙන් ආවේ, මූලික බුද්ධ වචනය වදාලේ. ඒ නිසා මේක සම්ප්‍රදායන් දෙකක් මතු පිටින් බලද්දී සමාන කරුණු තියෙනවා. ඒ සහෝදරයා පුරුදු කළදී ඇත්තටම කරුණාව මෛත්‍රිය ගැන ඒකයි. ඇත්තටම ගත්තොත් අන්‍යාගම් වලට වැඩිය මහායාන ධර්මයේ පවා කරුණාව මෛත්‍රිය කවදාවත් අනිත් මේ જાතියක් මේ සුන්නද්දෝලි කිරීමක් ගැන කතා කරන්නේ නැහැ. ආගමක් නැසීම ගැන කතා කරන්නේ නැහැ. ප්‍රාණඝාතය අනුමත කරන්නේ නැහැ. නමුත් ඒක ගත්තොත් සමහර ඒවා අන්තගාමී වෙලා, සමහර ඒවා අතිධාවනය කරලා, සමහර ඒවා අතිශය ලිහිල් කරගෙන මූලික බුද්ධ වචනෙන් බැහැරට ගිහිල්ලා අලුත් ප්‍රබන්ධ හදලා ශාස්ත්‍රීය දෘෂ්ටියට මැවුම් වාදයට ගිහිල්ලා ඇත්තටම බලද්දි කියනවනම් ඒ නිසා ඒක එකරුණෙන් දැනගන්න හොඳ දේවල් තියෙනවා. නමුත් හොඳ දේවල් තිබ්බ දැන් ඩුප්ලිකේට් රත්තරන් ගත්තොත් දිලිසෙනවා. වර්ණවත් කහපාටයි. නමුත් රත්තරන් නෙමෙයි. ඒ නිසා අනිත් ආගම් වලටත් වැඩිය තේරවාද ධර්මයේ අතුරුදහන් වෙනවා නම් අතුරුදහන් වෙන්න හේතු වෙන්නේ මහායාන ධර්මයයි. ඒ නිසා මහායාන ධර්මයේ ලංකාව තුළ අපි පතරවීම කළොත් ඒක නිර්මල බුද්ධ ශාසනයේ අතුරුදහන් වීම පිණිස හේතු වෙනවා කියන එක තේරුම් ගන්න ඕන. අදට පින් සිද්ධ වෙනවා.
මොනයම් හේතුවක් නිසාවත් අපේ මහා සංඝරත්නය ඒකට ප්‍රබලව අනුමත වෙලා නැහැ. ඒ දැනුම තියෙන්න ඕනේ විශ්වවිද්‍යාල විෂයක් වශයෙන් ඉගෙන ගන්නට කමන්නේ. මොකද මහායානෙ මොකද්ද කියලා දන්න ඕනේ. නමුත් ඒවා ප්‍රවර්ධනය පිණිස ඇතැම් අද දාර්ශනිකය කියන භික්ෂූන් පවා ඒවා පතර වීම පිළිබඳ සමහර මහාචාර්යවරු පවා පැතිරීම පිළිබඳ යම් ෘචිකත්වයක් දක්වනවා. නමුත් බුද්ධ ශාසන අමාත්‍යංශෙත් අනාගතේම පෙළඹුණොත් එහෙම විශාල විනාශයක් වෙනවා. දැනට මොකද ඔය දැනට හොඳයි කියලා තේරෙන්නේ මේ තේරවාද ආභාෂය තුල මහායාන ඉගෙන ගන්න නිසා. නමුත් ඔක තේරවාදේ තල්ලු කරලා දාලා මහායානේ විතරක් වෙළඳ ගත දවසට කියයි ගෞතම බුදුරජාණන් වහන්සේ තවත් ලෝකෙක ඉන්නවා කියලා. ඒ නිසා ඒක හරි වැරදි. ඒ දෘෂ්ටි අතහැර ගන්න ඕනේ. එහෙමයි වෙනස්සනස මගේ තැන දීර්ඝ පිළිතුරක්. බොහෝ දෙනෙකුට බොහොම පැහැදිලි ඇති මේ කාරණය පිළිබඳව. අර විටින් විට මතවාද එද්දී අපේ ගොඩක් අයට පින්නස විනාශ විවිධ මත එනවනේ. හිතන්න පුරුදු වෙනවා මේ පහසු විදියට. වර්තමානයේ තියෙන එකක් අර අලුත් දෙයකට ආසයි. හැම වෙලාවෙම අලුත් දෙයකට ආස ස්වභාවය මිනිසුන්ගේ හිත තුළ තියෙනවා. හැබැයි අලුත් දෙය ඇත්තක් වෙන්න එපා. අලුත් දෙය බොරුවක් වුණොත් වටේ අයිසින් එක විතරයි තියෙන්නේ. එතකොට ඒකේ විශාල හානියක් වෙනවා. ශ්‍රද්ධා දම්සභා මණ්ඩපේ සදහම් කතිකාව ඔබට සජීව ලෙසින් එකතු වන්නට පුළුවන්. 0112 548 400 එලෙසින් දුරකථනය ඔස්සේ කතරගමින් කල්පනී මහත්මිය ඉන්නවා කියලා දැනගන්නට ලැබෙනවා. නමෝ බුද්ධාය, තෙරුවන් සරණයි ඔබට. නමෝ බුද්ධාය, තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. ස්වාමීනි, අපි යම් භාවනාවක් සිදු කරනකොට ඒ භාවනා අරමුණ නුවණින් මෙනෙහි කරමින් සිදු කළ යුත්තේ. මට තියෙන ගැටලුව ස්වාමීන් වහන්ස, පංච උපාදානස්කන්ධ භාවනාව සිදු කරනකොට අපි 11 ආකාරයෙන් නුවණින් මෙනෙහි කරමින් සිදු කළ යුතුයිනේ. දැන් මට ඒක අර කොහොමද පංච උපාදානස්කන්ධ භාවනාව 11 ආකාරයෙන් නුවණින් මෙනෙහි කරන විදිහ උදාහරණ සහිතව පෙන්වා දෙන්න ස්වාමීනි. දැන් අපි අර දුර තිබෙන රූපේ කිව්වාම ඒක කොහොමද මෙනෙහි කරන්නේ? දුර තිබෙන වේදනාව කොහොමද? දුර තිබෙන සංඥාව, දුර තිබෙන මේ චේතනාව, දුර තිබෙන විඥාන, ඒක අර උදාහරණ සහිතව කොහොමද ගුණවලින් මෙනෙහි කරගන්නේ කියන එකයි මට තියෙන ගැටලුව. නමෝ බුද්දායි සමිංහංස, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පංච උපාදානස්කන්ධය පිළිබඳ අහපු ප්‍රශ්නේ එච්චර විග්‍රහ කරන්න නම් අපිට කාලයක් නැති වෙයි. පංච උපාදානස්කන්ධය පිළිබඳව සංයුත්තනිකායේ කන්ද සංයුත්තේ කියවන්න ඕනේ. මම සරලව පැහැදිලි කරන්නම්. දැන් ඔය විග්‍රහය ලස්සනටම අපිට අනත්ථ ලක්ෂණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ මුලින්ම රහතන් වහන්සේලා බිහි කළ දේශනාව ඉසිපතන මිගදායේ වදාළ ඒ තුල සඳහන් වෙනවා. අපි ගත්තොත් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය, මේ පහට කියනවා අපි පංච උපාදානස්කන්ධය කියලා. අපි මහාහත්ති පදෝපම සූත්‍රය අනුව ගත්තොත්, මම මේ සූත්‍රය අනුව කියන්නේ දැන් අපි විධර්මයේ ඉගෙන ගන්න ඕන විදිහ ඔබ පැහැදිලි කරගන්න. මොකද හේතුව දැන් අපි හැම සූත්‍රයක්ම පින්වත් අමිල එකට මේකට මේක අරකට අරක එහෙම ගැලපෙනවා තමයි. නමුත් අපේ දහම් දැනුම නිර්වුල් නැතිනම් එහෙම අපි හිතුමනාපේ ගලපන්න ගියොත් අපිට වරදින්න ඉඩ තියෙනවා. හැබැයි අපිට වරදින්නේ නැහැ සූත්‍රයක යම් විදිහකට තියනවාද ඒ විදිහට හිතනවා. මොකද මේ සූත්‍ර දේශන හරි පරිපූර්ණයි. පරිපූර්ණයි කියලා කියන්නේ එක දේශනාවක්. දැන් අපිටනේ මේ සංයුත්තයක් තියෙන්නේ, කන්ද සංයුත්තය කියලා දේශනා දහස් ගණනක්. නමුත් එහෙම ඒ කාලේ මේ බුදුරජාණන් චාරිකාවේ වඩිද්දී යම් අවස්ථාවක ධර්මයක් වදාළ වැඩම කළා. එතකොට ආය මේ තව තව දේශනා පංච උපාදානස්කන්ධය ගැන අහන්න ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ දේශනාවම විමසීම තුළින් ඔහු නොඇලෙනව, නිදහස් වෙනවා. එතන වැදගත් වෙන්නේ ඒ ධර්ම පරයය කම්මැලි නැතිව අර විවේකයට නැඹුරු සිතින්, නොවැල්මට නැඹුරු සිතින්, ඇල්ම නිරුද්ධ කිරීමට නැඹුරු සිතින්, නිවනට නැඹුරු සිතින් ඒ දහම් පරයය යෝනිසෝ මනසකාරී කිරීම. ඒ තුලින් වෙන්නේ ඔහුට මේ නීවරණ ධර්ම යටපත් වෙනවා. ලෝකයට තියෙන ඇලීම අඩු වෙනවා. කෙලෙස් සංසිඳෙනවා.
හිත එකඟ වෙනවා. සමාධිමත් සිත ඇති වෙනකොට ඒ සමාධිමත් සිත තුළ ඉඳලා අර රූප වේදනා සංඥා සංඛාර විඥාන පිළිබඳ විදර්ශනා කිරීම පහසු වෙනවා. මෙතුමිය ඇහුවේ සරලව පැහැදිලි කරන්න කියලා අපි ගත්තොත් රූප එතන මහාත්‍ති පදෝපම සූත්‍රය කියවන්න. ඒ හරි ලස්සනට අග කොටස තියෙනවා. යම් ඇහෙන් රූපය අපි එතන තියෙන කන ගැන ඔන්න කෙනෙක් බනිනවා. කෙනෙක් බනිනකොට විවිධ විදිහට බනිනවන්නේ. කලටත් බනිනවා, අකලටත් බනිනවා, ඇත්තෙනුත් බනිනවා, බොරු වෙනුත් බනිනවා. මේ විදිහට නොයෙක් හේතුවක් කාරණාවක් කරගෙන කෙනෙක් බයින්න පුළුවන්. ඒ බයිනකොට තරහ ගැනීම තමයි අපේ පිරිහීම. ඒතර දැනෙති විදර්ශනාව කොහොමද යොදාගන්නේ? බයිනකොට ඒ කෙනා කල්පනා කරන්න කියන ඔන්න මඩ සෝත සම්පස්සජි සෝත සම්පස්සයෙන් විඳීමක් කටගත්තා. කියන්නේ කනේ ස්පර්ශයෙන් විඳීමක් කටගත්තා. ඒ කියන්නේ කන කියන්නේ ආධ්‍යාත්ම ආයතනය, අර බැනපු හඬ බාහිර ආයතනය. ඒකට මානසිකාරය යොමු වෙනා මානසිකාරය යොමු වෙනකොට කනක් තියෙනවා නම් නොබිඳි රූපයත් කන ඉදිරිට ඇවිල්ලා නම් එතකොට ඒ වෙලාවේ මානසිකාරයත් යොමු වෙනවා නම් අන්න ඒ මානසිකාරය ලබන කෙනෙකුගේ යම් ස්පර්ශයක් තියෙනවද ඒ කනේ ස්පර්ශයෙන් හට ගන්නවා විඳීම. ඇහැටත් ඔහොමයි, කනටත් ඔහොමයි, නාසයටත් ඔහොමයි. අපි ගමු ඇහැ කියලා. ඕන්න ඇහැ තියෙනවා, රූප තියෙනවා, ඇහැ බිඳිලා නැහැ, රූප ඇහැ ඉදිරියට ඇවිල්ලා ඇහත් රූපයත් අතරට මානසිකාරය, ඒ කියන්නේ ඇස රූපයට යොමු වීම සිද්ධ වුණොත් මානසිකාරය තිබ්බොත් ඒ වෙලාවේ විඥානය හට ගන්නවා. ඒකට කියනවා ඒ කරුණු තුන එකතුවට කියනවා ස්පර්ශය කියලා. ඒ ස්පර්ශය ලබන කෙනෙකුගේ ස්පර්ශය ලබනකොට විඳීමක් ඇති වෙනවනේ. ඒ ස්පර්ශයත් එක්කම විඳීම හට ගන්නවා, ඒත් එක්කම සංඥාව හට ගන්නවා, ඒත් එක්කම සංස්කාර හට ගන්නවා, ඒත් එක්කම විඥානය හට ගන්නවා. ඒ කියන්නේ මේ ඔක්කොම එකට සම්බන්ධයි. විඥානය කොහොමත් හටගෙන තියෙන්නේ. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ස්පර්ශය ලබන්නහුගේ යම් රූපයක් ඇද්ද ඒ රූප උපාදානස්කන්ධයයි කියලා. රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ දැන් චත්තාරෝච මහා භූතානං චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං කියලා කියන්නේ. රූපේ විග්‍රහ කරද්දී සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත උපාදාය රූපත් කියන මේ අටවිස රූපය තමයි රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ. එතකොට මේ රූප උපාදානස්කන්ධය බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ධර්මයේ සුරින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා ස්පර්ශ වෙන මොහොතේ ତතර විඥානේ හටගෙන තියෙන්නේ. ස්පර්ශය වෙන්නහුගේ යම් රූපයක් ඇද්ද ඒ රූප උපාදාන ස්කන්ධය. එතකොට ඒකේ මේ කේස්ලොම් නියදත් සම්මාස්නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත ආක්මවාදී ගොරෝසු කොටස් කෙලසෙම සොටු සරවාදී ආපෝ කොටස් ඊට පස්සේ මේ ආහාර දිරවන පැසවන උණුසුමාදී තේජෝ කොටස් මේ අතපය දිගහරින හකුලන ආස්වාස ප්‍රස්වාස කරන උද්ධංගම අදෝගම ආදී වායෝ කොටස් මේ සතර මහා ධාතුත් ඒහා සම්බන්ධ යම් උපාදින්න රූපත් ඇද්ද මේ සියල්ලෙන් යුතු මේ රූපය මේ ආධ්‍යාත්මික දෙයට තමයි එතන රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඊට පස්සේ ඒසේ රූප උපාදානස්කන්ධය ඇති කෙනෙක් ඒ ස්පර්ශය වන්නහුගේ යම් විඳීමක් ඇද්ද වේදනා උපාදානස්කන්ධය. ඒ මොහොතේ ඇති සංඥා ස්වභාවයක් ඇද්දේ සංඥා උපාදානස්කන්ධය. ඒ මොහොතේ ඇති යම් සංස්කාර ස්වභාවයක් ඇද්දේ සංස්කාර උපාදානස්කන්ධය. එතකොට මේ විඥානයේ සහිත, කය සහිත, විඥානයේ සහිත, කෙලෙස් සහිත පුද්ගලයෙක්ගේ පැවැත්මක් ගැන මේ කියන්නේ. ඒ මොහොතේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සමග බැඳිච්ච මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥානය පිළිබඳව. ඒ මොහොතේ ඇති විඥානයක් ඇද්දේ විඥාන උපාදානස්කන්ධය කියලා. අපිට පේනවා එතන විග්‍රහ කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා සංඛාර විඥාන උපාදානස්කන්ධය මේ ස්පර්ශයත් එක්කයි. ස්පර්ශ වී තියෙන මොහොතක ඒ පරයයන් බලනකොට අපිට තේරෙනවා මේ ආධ්‍යාත්මික මේ තමායයි සලකන මේ අපේ කය පිළිබඳ තමයි එතන රූපය කියලා කියන්නේ.
හැබැයි එකලොස් ආකාරයෙන් කියද්දී අජ්ජත්තාවා බහිද්දාවා අතීතානාගත පච්චුප්පන්නං, එතන අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා ආධ්‍යාත්ම වේවා බාහිර වේවා, ඊට පස්සේ ගොරෝසු වේවා සියුම් වේවා හීන වේවා ප්‍රණීත වේවා දුර වේවා යන් දුරේ සන්තිකේවා යන් දුර වේවා ළඟ වේවා. සබ්බං රූපං නේතං මම නේසෝ හමාසි නොමේසෝ අත්තාති. සියලු රූප මගේ නොවේ මම නොවේ මගේ ආත්මේ නොවේ කියලා යතහ භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබං, ඒ වූ ආකාරයෙන් යථාර්ථයක් වශයෙන් දියුණු කළ ප්‍රඥාවෙන් දැකිය යුතුයි. එතකොට ඒ විදිහට දකින්නේ මේ රූපපාදානස්කන්ධය. එතකොට මහාත්‍ය පදම සූත්‍රය අනුව මෙනෙහි කරනන් හරි මුලින්ම අඳුන ගන්න ඕනේ කනට ශබ්දයක් හරි ඇහැට රූපයක් හරි දිවට රසයක් හරි එනකොට ඒ මොහොතේ තියෙන පංච උපාදානස්කන්ධය ගැන. එතකොට ඒ විදිහටම බාහිර සත්‍යයන්ගේ පංච උපාදානස්කන්ධය හට ගන්නවා. ඒකට කියනවා ණය පමුණුව බලනවා කියලා. අතීතෙත් ඔය විදිහටමයි පංච උපාදානස්කන්ධය හටගත්තේ. අනාගතෙත් ඔය විදිහටමයි පංච උපාදානස්කන්ධය හටගන්නේ. වර්තමානෙත් මේ විදිහටමයි පංච උපාදානස්කන්ධය පවතින්නේ. ඊට පස්සේ ආධ්‍යාත්මික තමායි සලකන කය ඇසුරු කරගෙනත් පංච උපාදානස්කන්ධය ඔය විදිහටයි, බාහිර සත්‍යයන්ගෙත් ඔය විදිහටයි. ඊට පස්සේ ගොරෝසු සියුම් හීන ප්‍රණීත දුර ළඟ අපි ගත්තොත් මේ ළඟ ළඟ ඉන්න සත්‍යයන්ගෙත් දුර ඉන්න සත්‍යයන්ගෙත් ඊට පස්සේ දෙවියන්ගෙත් බඹුන්ගෙත් ප්‍රේත සත්‍යයන්ගෙ පවා අපි ඒ විදිහට සංකීර්ණ කරගෙන හිතන්න ඕනේ එකින් එක. මුලින්ම කරන්න ඕනේ මහාත්‍ය පදම සූත්‍රය විදිහට අපි ඉස්සල්ලාම අපේ භාවනාව අපි උගන්නන විදිහට මේ රූපය හේතු නිසා හට ගන්නවා, හේතු නැතිවීමෙන් නැති වෙනවා, ඒ නිසා අනිත්‍යයි, සතර මහා ධාතුන්ගේ හටගෙන තියෙන සතර මහා ධාතු නැති වෙනු නැති වෙලා යනවා කියලා සරලව අපි ඒ භාවනාව යකී පාඩම් කරගන්නවා. ඊට පස්සේ රූපයත් ඊට පස්සේ ඇසත් රූපයත් එකතු වීමෙන් ඇසේ විඥාන හටගන්න කියලා ආයතන පරයයන් පාඩම් කරගන්නවා. මේ ධාතු විදිහට පාඩම් කරගන්නවා. පංච උපාදානස්කන්ධ විදිහට පාඩම් කරගන්නවා. ඉතින් ඒ නිසා මේ රූපය අනිත්‍යයි, වෙනස් වෙනවා, අනේ ස්වභාවයකටපත් වෙනවා, මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මේ නොවේ කියලා තමාගේ රූප උපාදානස්කන්ධය පිළිබඳ විඳීම පිළිබඳ සංඥා පිළිබඳ සංස්කාර පිළිබඳ විඥාන පිළිබඳ මුලින් අපි යම් කෙටි විග්‍රහයක් ලබා ගන්නවා. ඒ විග්‍රහය අපි මතක තියාගෙන අපි ඔකට කියන උද්දේශය කියලා. අපි උද්දේශය පාඩම් කරගන්න ඕනේ. පාඩම් කරගෙන අපි මෙනෙහි කරනවා. අපි ඒක බුද්ධ දේශනා වෙන්න ගන්නේ උද්දේශය. මොකක් හරි ධර්ම බුද්ධ දේශනාවකට අනුව තමයි අපි ඒ ක්‍රමේ පාඩම් කරගන්නේ. එක එක දේශනාවල විවිධ ක්‍රම වලට තියෙනවා. පාඩම් කරගෙන අපි ඒක හොඳට හිතට හුරු කරගත්තට පස්සේ අපිට පුළුවන් ඒ ඒ අවස්ථාවල විග්‍රහ කරගන්න. ඇයට රූපයක් පෙනෙද්දි, කනට සද්දයක් එනේ බනිද්දි, එතකොට එහෙම අපිට ඒ වෙලාවට ටග්ගල අරමුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඒ අවස්ථාන රූපව ස්පර්ශ ඇති වෙ නැති වෙන වෙලාවට ඒ සිද්ධිය විදර්ශනාවට නගන්න පුළුවන්. මුලින්ම තමා ඇසුරු කරගත්ත පංච උපාදානස්කන්ධය ගැනයි විග්‍රහ කරගන්නේ. ඊට පස්සේ පුළුවනි මේ විදිහමයි අතීතෙත් උනේ, මේ විදිහටමයි අනාගතෙත් වෙන්නේ, මේ විදිහටමයි වර්තමානෙත් පවතින්නේ, මේ විදිහටමයි ආධ්‍යාත්මික, මේ විදිහටමයි බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රණීත දුර ළඟ මේ ඔක්කොම එකලස් ආකාරයට මෙන්න මේ විදිහටමයි කියලා අන්තිම ටික කෙටියෙන් හිතීමත් ප්‍රමාණවත්. මොකද ඔහු ඒක සංකීර්ණව හිතන්න පුළුවන් සමාධිමත් සිතකින් විග්‍රහ කරගෙන හිතන්න ඕනේ. සමාධිය ඇති වෙන්න කලින් අපි මේ සරලව මේ විදිහට හිතීම ප්‍රමාණවත්. තව දීර්ඝ විස්තර තියෙනවා. ඒක කන්ද සංයුත්තෙන් ඉගෙන ගන්න. වෙන සයන්ස් මම හිතන්නේ අපිට බොහෝ එමතුම් ලැබෙනවා දුරකතන එමතුම් මේ විග්‍රහ කරන අතරතුරෙත්. ඒ නිසා ඔබට සෑහීමකටපත් වෙන පරිදි මේ කාරණා කියලා දෙනවා. තවත් පින්නසන්න ඇස මතක් කරන වගේ සූත්‍ර දේශනා පොත්පත් ඇසුර කරමින් තව බොහෝ කාරණා ඔබේ ජීවිතයට ගලපා ගන්නට පුළුවන්කමක් තියෙනවා. දුර්ගතනේ රැඳී ඉන්න ඔබටයි කතා කරන්නේ. නමෝ බුද්ධාය, තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය, තෙරුවන් සරණයි. පින්න ස්වාමීන් වහන්සේ, අපි භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජා කරනවා. පින්න ස්වාමීන් වහන්සේ, මල් පූජා කරද්දී මේ මල් තමයි සුදුසු, මේ මල් නොසුදුසු, ඒ අනුව සුදුසු නොසුදුසු වශයෙන් ඒ මල් වර්ග තියෙනවද? ඒ වගේම මේ මල් හැදිලා තියෙන ස්ථාන අනුව මේ ස්ථානවල හැදිලා තියෙනවා නොසුදුසු, මේ ස්ථාන හැදිලා තියෙනවා සුදුසුයි,
ඒ අනුවෙන් එහෙම වර්ග කරලා තියනවාද කියන ගැටලුව තමයි පින්න ස්වාමීන් වහන්සේ තියන්නේ. නමෝ බුද්ධාය සරණ සරණ. හොඳයි, සරල ප්‍රශ්නයක්. නමුත් ඔය සරල ප්‍රශ්න තමයි ගොඩක් අයට තියෙන්නේ. මොකද හැමදාම කරන දේනේ. මට මතක් වුණා, දැන් සමහරු නම් මේ ගැඹුරු ධර්ම ටිකක් ඉගෙන ගත්තාම ඇතැම් අය එක ටිකක් මාන්නයට අරගෙන කියන ඔය මල් පහම් පූජා කරන ඔය වැඩක් නැහැ, විදර්ශනාව තමයි වටින්නේ එහෙම කියලා කියනවා. නමුත් කවදාවත් අතීතේ ඉඳලා රහතන් වහන්සේලා නම් ඒවට ගරහලා නැහැ. මහතෙරුන් වහන්සේලා, දැන් අපේ ලංකාවේ හිටියා අතීත මහතෙරුන් වහන්සේලා, බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ඉන්දියාවෙන් ඇවිල්ලා මෙච්චර මහා සාර ගර්භ විදියට අටකතා පරිවර්තනය කරලා ඒව අංග සම්පූර්ණ පොත් බවට පත් කළා. උන්වහන්සේලාවත් මේ මල් පූජාව පහන් පූජාව ගැරහුවේ නැහැ. අතීතයේ රජවරු කරපු පූජා වර්ණනා කරමින් ඒ පොත්වල ලිව්වා. මහාවංශය ලියපු මහානා මහමුදුරුවත් මහානාම මහා ස්වාමීන් වහන්සේවත් ඒව ගැරහුවේ නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් පසු කාලින පහළ වෙච්ච විවිධ, කියන්නේ මහා රජවරු, දැන් අපි ගත්තොත් පොළොන්නරුව රාජධානියේ ගුරුළුගෝමි පඬිතුමා මහා උපාසකේ මහා ධර්මදර විනේදර, නමුත් ඒවට ගැරහුවේ නැහැ. මහා කස්සප සහ ඒ කාලේ 80 මහා ශ්‍රාවකයන්ගේම මහා නම් වලින් මහා තෙරවරු හිටියා ටීකා රචනා කරපු යුගයේ පොළොන්නරුවේ, ගැරහුවේ නැහැ. ඊට පස්සේ ගත්තොත් වෑත්තෑවි ස්වාමීන් වහන්සේ, තොටගමුවේ රාහුල ස්වාමීන් වහන්සේ, ඒ අය ගැරහුවෙත් නැහැ. ඊපස්සේ අපේ ගත්තොත් සියම් නිකායේ පිහිටවව දාලා අපේ වර්තමාන ශාස්ත්‍රෝන්නතියේ ධර්මශාස්ත්‍ර උන්නතියේ පුරෝගාමී සංඝරාජ අපේ සරණංකර මහා සංඝරාජ ස්වාමීන් වහන්සේවට ගැරහුවේ නැහැ. ඊපස්සේ වනරත්න මහා සාමුදුරන් වහන්සේ ගැරහුවේ නැහැ. ඊට පස්සේ වර්තමානයේ ගත්තොත් අපේ සෝම ස්වාමීන් වහන්සේ, අපේ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ, මඩිය පඤ්ඤාසේන නායක හඳුරෝ, ওই විදිහට ගත්තොත් ඊට පස්සේ ලබුගම ලංකානන්ද නායක හඳුරෝ, ওই විදිහට ගත්තොත් අපේ ත්‍රිපිටක ග්‍රන්ථයන් පරිවර්තනය කරපු ඒ මහා ස්වාමීන් වහන්සේලා ඒවට ගැරහුවෙත් නැහැ. නමුත් මේ වර්තමානයේ ඇතැම් අය සමහරට ගරහනවා. අතීතෙත් විවිධ අය ගැරහුවා. ඒව නිකන් ගණන් ගත යුතු දේවල් නෙමෙයි වගේ. දැන් අනගාරික ධර්මපාලතුමාගේ පොතක් මට මේ ළඟදි කියවද්දී හම්බුණා. සිංහල ගිහිපින් ගිහි අය විසින් කළ යුතුවත් පිළිවෙත් කියලා තියෙනවා. දවසට එක වතාවක්, දවසට එක මලක් හෝ පිදිය යුතුය කියනවා. එතුමා කරපු දේ එතුමක් නොකරපු දේවල් ලියන්නේ. එතුමා දවසට එක මලක් හරි බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. එතකොට සාමාන්‍යයෙන් මල් පහන් පුදනවා, ගරු බුහුමන් දක්වනවා කියන්නේ ඒක මේ කාම ලෝකේ තියෙන තමන්ට වඩා උසස් පිදිය යුතු උතුමන්ට ගරු කරන විදියක්. අතීතේ ශ්‍රද්ධාවත් අහිංසක දරුවෝ දෙමව්පියන්ට පවා මල් තියලා වැඳා. ඒව ගැරහුවේ නැහැ බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා. දැන් ඔය එකම දෙවියෙක් කිසි කෙනෙකුට දන නොනමේ යුතුයි කියන්නේ මිත්‍යා දෘෂ්ටි ආගම් වලනේ. ඒත් ඒවයි තම හරි ආත්මార్థකාමීනේ. නමුත් බුදුරජාණන් වහන්සේ වැඩි පිදිය යුතු උතුමන් පුදන්න. බුදුරජාණන් වහන්සේ හිමාලයේ බවුන් වඩන මේ ලෞකික සම්මාදිට්ඨිය තියෙන තවුසන්ගේ වෘතපව ප්‍රශංසා කළා. ඒ කරුණෙන් ඒක හොඳයි කිව්වා. නමුත් ශ්‍රේෂ්ඨ නෛර්යානික ධර්මයත් එක්ක සසඳන්න බෑ කිව්වා. බ්‍රාහ්මණ ආගමේ තිබ්බ හොඳ දේ හොඳයි කිව්වා. අර මහායාන දර්ශනේ තියෙන ඒ හොඳ දේ හොඳයි කිව්වනේ අපි. නමුත් ඒකේ හානියත් විග්‍රහ කළා. ඒ වගේ මේ මල් පහන් පූජා කිරීමත් ඒක ස්වභාවයෙන් ගෞරව බුහුමන් දක්වන ශ්‍රාවකයන්ට එන දෙයක්. තමන් විහාරයකට යද්දි මල් අරගෙන යනවා. පරණ බණ කතා ඔක්කොගෙම තියෙන දෙවුරම් වෙහෙරට යද්දි මල් සුවඳ අරගෙන යනවා. පහන් නම් ඒ කාලේ පත්තු කරේ අඳුර නැති කරගන්න. දැන් අද මේ ලයිට් තියෙන නිසා පහන් අපි සිරිතක් හැටියට පූජා කරනවා. එතකොට ඒ කාලේ මල් සුවඳ තමයි අරන් යන්නේ. මල් අරගෙන ගිහිල්ලා බුදුරජාණන්සේ පාමුල තැන්පත් කරලා පඳිනවා. පස්සේ භික්ෂුන් වහන්සේලා මල් ටික අරගෙන ආරාමේ පසක ඒකටම හදලා තිබ්බ ආසන තිබ්බ ඒ වගේ තැම්පත් කරනවා. බුදුරජාණන්සේ බැහැ දකින්න මල් සඳුන් ගලගාලා කල් කරගෙනදී බුදුරජාණන්සේ නෑ, චාරිකා වැඩලා. ඒකට තමයි ආනන්ද බෝධිය හැදුවේ. ආනන්ද බෝධිය මුලේව තැම්පත් කරලා බුදුරජාණන් සිහිපත් කරගෙන වැඳලා යනවා. හරි අහිංසක නිෂ්කාමී සංස්කෘතියක් තිබ්බේ බෞද්ධයන්ට. ඉතින් ඒ නිසා ඒක තම තමන්ගේ නැනපමණින් කළ යුත්තේ.
කෙනෙක් කියන්න පුළුවන් පාස්තෙල් පහන් පත්තු කරන්න කියලා. කෙනෙක් කියන්න පුළුවන් ගිතෙල් පහන් පත්තු කරන්න තමන්ගේ රුචිකත්වය මත. කෙනෙක් කියන්න පුළුවන් ඇන්තූරියම් මල් හොඳ නෑ කියලා. නේද? නමුත් එහෙම නෙමෙයි. ඒක නින්දා ලබන මලක් නම් අපි හිතමු කිඩාරම් මලක් අරගෙන එනෝයි කියලා පූජක ගැළපෙන්නේ නෑනේ. ගඳ ගහනවනේ. යම් සුවඳක් මේව තියෙනුන මල් පුදන ගාතාව එකත් පස්ස කාලේ හදපු ගාතාවක් නේක තියෙනවා. වර්ණ ගන්ධ ගුණෝපේතං වර්ණයත් ගන්ධයත් ගුණයත් තියෙනවා නං. ඒතං කුසුම සාන්තති මේ මල් සමූහය. පූජයාමි මුනින්දස සිරිපාද සරෝරුවේ. මුනින්ද්‍රයන් වහන්සේගේ සිරිපා මුල මම පූජා කරමි. කියලා මේ ගාථාවේ තියෙන්නේ. පස්සේ ඒක විදර්ශනාවටත් නගනවා. මේ මල් පරවියන්නේ යම්සේද ඒ වගේම මේ ජීවිතේ වෙනසලා යනවා කියලා. තවත් ගැඹුරෙන් හිතනවා ඒක අර ආමිස සමහරිතේ ගාථාව හැදෙනකොටම සමහරට ඔය ගැන ඒ කාලෙත් සමහරු ඕ ආමිස පූජානේ කියලා කියන්නේ ඇති. ඒ නිසා ඒක විදර්ශනාවත් ඇතුළත් කොටසක් ඇතුළත් කළා මහතෙරුන් වහන්සේලා. ඒ නිසා මේකේ තියෙන තැන අනුව එහෙම නෙමේ මලක් දැන් අපි ගමු සේපාලිකා බිමට වැටිච්චාම තමයි හොදලා පූජා කරන්නේ. අතීත ආච්චි අම්මල පොල් අත්ත දෙකක් දාලා අහුලක කෙනෙක් කියන්න පුළුවන් බිමට වැටිච්චා හා පූජා කරන්න හොඳ නැහැ. දැන් ඉද්දමල් කඩද්දි අර කොළපාට නටුවත් කැඩෙනවා. අපේ අත්තම්මල අපිට කිව්වා ආ පුතේ ඔය කොළපාට නටුවත් එක පූජා කරන්න එපා පව් සිද්ධ වෙනවා කියලා. ඒ ආච්චිගේ පිනපව ගැන විග්‍රහය. ඒක වැරදි. එතන කියන්න ඕනේ ගෞරවයෙන් පූජා කරන්න, මල් ටික පිළිවෙලට හදලා පූජා කරන්න, පෙති කැඩිච්ච අයින් කරන්න. පෙති කැඩිච්ච එක පූජා කරොත් පව් නෙමෙයි. ගෞරවයට අපි හිතමු ඇත්තටම දැන් ඔන්න අපි භික්ෂුන් වහන්සේලා බහ දකින්න යනකොට අද ඔය මැති ඇමතිවරුන්නේ පේන්නේ දැකුම් වට්ටිය අරන් යනෝනේ. අර පළතුරු වට්ටියක් අරගෙන යනවා. ඒක අතීතයේ කරපු ක්‍රමයක්. එතකොට ඒ කාලෙට ගැලපෙන දේවල් හැබැයි ගෙනියන්න ඕනේ. ඒ ගෙනියනකොට ඒක අලුත් දෙයක් නේ අපි අරන් යන්නේ. කෙනෙකුට තෑග් ගල් දෙනකොට අලුත් දෙයක්. වෙඩින් එකට අපි මල් කලබක් ගෙනහිල්ලා දෙනවා නම් දෙන්නේ අලුත් දෙයක්. තැලිච්ච පොඩිච්ච දෙන්නේ නැති. ඒකම තමයි මේ. දැන් මෙතන ඔබට දකිද්දි පේනවා ඇති මේ අලුත් මල් පූජා කරලා තියෙනවා. වටින මල්. ඉස්සර ක්‍රමයක් තිබ්බා තමන්ගේ දේවල් වලට ලස්සන මල් ගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේට පූජා කරන්න මල් ගේන්න කිව්වොත් පොලිතින් මල්ලකට ඉද්ද මල් ටිකක් කරලා හෑන්ඩ් බෑග් එකේ දාගෙන එනවා. සමහරට පොඩි වෙලා ඇදලා අරගෙන අර එහෙම පොලිතින් මල්ල හැදුවා මල් වට්ටිය වගේ නැමුවක් තිබ්බ වැන්දා. හැබැයි අපි ඒ වගේ මල් පූජා කරන්නේ කොයි විදිහටද කියලා නිවැරදි විදිහට කියලා අග්‍ර විදිහට කරන්න ඕනේ කියලා අපි අර බුද්ධ දේශනා විස්මතු කරනකොට මිනිස්සු පෙළඹුණා. දැන් මිනිස්සු තමන්ගේ මගුල් ගෙදරට සරලව ගන්නවා. මොකද ඒකට වේදම් කරයි කියලා පිනක් රැස් වෙන්නේ නැහැ නේ. බුදුරජාණන් වහන්සේ උද සපෝජා කරද්දී අග්‍ර විදිහට පුදනවා. ඒක තමයි කළ යුත්තේ. සමහරු කියනවා ඔය නුවර එළිය මල් හොඳ නැව සුවඳ නැහැ. එහෙම අපිට පණවන්න බෑ. වටින දෙයක් නම් සුවඳ, වර්ණය, පැහැය, සටහන, ලස්සනට තියෙන කෙනෙකුට දැක්කහම ඒක අගෞරවයක් ඇති වෙන්නේ නැති දෙයක් නම් ඒක පූජා කිරීම කැපයි. ඒකයි අපි සැලකිල්ලට ගන්න ඕනේ. අපිරිසිදු තැන්වල තියෙන ඒවා එහෙම ගන්න හොඳ නැහැ. එච්චරයි තියෙන්නේ. එහෙමයි පින්නස්සනස් මම හිතන්නේ මේ කාරණේ පැහැදිලි ඇති බොහෝ දිනකට විවිධ මත තියෙනවනේ විවිධ අවස්ථාවල ඒව පිළිබඳ දිගින් දිගටම හිතනවා. ඒ හින්දා මේ පැහැදිලි කර ගැනීම ඔබට හොඳයි කියලා මම හිතනවා. මොකද එහෙම වුණොත් එහෙම යම්කිසි මට්ටමකින් මේ දේ පිළිබඳව බොහොම සැලකිලිමත්ව හිතන්න පුළුවන්. එතකොට විවිධ අදහස් එන්නේ නැතුව ඔබ කරන පින්කම බොහොම හොඳින් කරගන්නට ඉඩකඩක් ලැබේවි. අපිට තවත් ඇමතුමක් තිබෙනවා. රඹුක්කණින් පතිරණ මහත්මයා තමයි දැනගන්නට ලැබෙන ආකාරයට. නමෝ බුද්දාය, තෙරුවන් සරණයි ඔබට. නමෝ බුද්දාය, තෙරුවන් සරණයි. මේ ස්වාමීන් වහන්සේ මට ලොකු ගැටලුවක් තියෙනවා. ඒක දැන් සෑහෙන කාලෙක ඉඳන් තියෙන එකක්. දැන් මේ බණක් අහනකොට ධර්ම දේශනාවක් ශ්‍රවණය කරද්දි, පිරිතක් ශ්‍රවණය කරද්දි එකයි හිත එක අරමුණක මට තියාගන්න බෑ. ටිකක් වෙලා යනකොට වෙනස් වෙනවා. ඉතින් ආයිත් මම මේ මොකද්ද කරන්න කියලා කල්පනා කරලා ආයිත් මං ඒ දේ වුණාට ආයිත් මගේ ඒක වෙනස් වෙනවා. මේ හිත එක අරමුණකට ගන්න බැරි අපහසුතාවය මට තියෙනවා ගොඩක් වෙලාවට. දැන් පිරිත් කියද්දි පිරිත් පොතේ කටපාඩම් මං කියාගෙන ගියාට මගේ හිත තියෙන්නේ වෙන සැත්තක ගිහිල්ලා. මට එක තැනක මේ නවත්ත ගන්න හලව ගන්න මේ මොන හරි දෙයක්
කියන්නේ කොහොමද කරන්නේ කියන එක තමයි දැනගන්න අවශ්‍ය කරන්නේ. හොඳයි. මම හිතන්නේ ඒක හදා ගැනීමේ මූලික පියවරට අඩිය තියලා තියෙනේ තුමා. මූලික පියවරට අඩිය තියලා කියන්නේ ගොඩක් අයට ඕක තියෙනවා. හැබැයි දන්නේ නැහැ. ගොඩක් අය පුරුද්දට ගාත කියන්නේ. වැඳගෙන මේ ඒකනේ සමහරට ඔහේ බලන් ඉන්නවා. මේ ගාතා වරදිනවා ඒත් කියනවා. ඒ ගොඩක් අය සිහිය දියුණු වෙලා නැහැ. හැබැයි ඔබතුමාගේ වාසිය තමයි හිතගෙන අවධානයෙන් ඉන්නවා. ඒකනේ තේරෙන්නේ මේ පිට ගිහිල්ලා කියලා. චිත්තානුපස්සනාවේ මූලික පියවරට ඇවිල්ලා තියෙනවා. ගොඩක් අය ඔහේ කියනවා. දන්නේ නැහැ. බණ අහගෙන ඉන්නවා. හිත ඈතට ඈතට යනවා. වෙන ඒවා කියන එක ඇහෙන්නේ නැහැ. අමතක වෙනවා. වෙන ලෝකේ. තමාට ගෙදර බලම් පිඟන් හොදලා මේස පියලා ඔකෝම කරලා මේ හැබැයි බණ මඩුවේ මේ ඉන්නේ. සුදු ඇඳගෙන. එනවා. හැබැයි සාදු කියනකොට සාදු කියනවා. එකපාර ඔටෝ වෙනවා දැන් පුරුදු වෙලා. ඊට පස්සේ හිත දුරට ගියාට පස්සේ වෙන්නේ එහෙම නිින්ද යනවා. හිත ඉස්සල්ලාම අරමුණෙන් පන්න ගන්නවා. පන්න ගත්තට පස්සේ තමයි මේ මායයා මේ මාර සේනාව ඇතුළු වෙන්නේ. තීන මිද්දේ මාර සේනාවක්නේ. එතකොට කුසලයෙන් බහැර කරලා දානවා. හිත කිලිටි කරලා දානවා. හිත හකුලලා දානවා. කුසලයට විවෘත වෙන්නේ. එතකොට ඒක හඳුනා ගැනීම දක්ෂතාවයක්. තේරුම් ගන්න ඕන හිත සතුටු කරන්න ඕන මේකෙදි. මේ මෙතන තියෙනවා හිත විසිරීමක්. ඒ නිසා මෙතනදී මේ විසිරීමත් එක්ක ආපු පසුතැවිල්ලක් තියෙනවා. ඊට පස්සේ දැන් හිතේ බැසගෙන අදහසක් තියෙනවා මගේ හිත එක තැනක නැහැ කියලා. ඒක ඉස්සල්ලාම අතහැරලා දාන්න. මේක හිතේ ස්වභාවය කියලා දැඩිව ගන්න එපා. මට බණක් අහන්න බෑ, පිරිතක් අහන්න බෑ, මගේ හිත විසිරෙනවා. මේක මටම තියෙන එකක් කියලා දැන් තියෙන මොකද්ද ඒකට කියන්නේ කඩා වැටිල්ලක් තියෙනවා. ඒකට කියන්නේ හීනමානයක් තියෙනවා. හීනමානයකටපත් වෙන්නේ නැතුව හිතන මේක තමයි හිතේ හැටි. මම හිතේ හැටි අඳුනගත්තා. ඒ නිසා කලින් විදිහටම බණ අහන්න, කලින් විදිහටම පිරිත් කියන්න, හැබැයි පූර්ව යෝජනාවක් හිතට කරලා තියන්න. මං අඳුනගත්ත ගමන් හිත පිටට ගිහිල්ලා හිතට තරවටුවක් කරලා ආය ගන්නවා. ඒ කියන්නේ ඔන්න බණ අහගෙන ඉන්න දැන් මේ ධර්ම සාකච්ඡා අහන් ඉන්නවා. අහන් ඉන්නකොට දැන් එතුමට තේරෙනවා ඉතින් මේ කියපු කරුණ ටිකේ හිත විසිරෙන්නේ නැතුව අහන් හිටියා. ඇයි ඒ? උවමනාව වැඩි කළා. තමන්ගෙම ප්‍රශ්නයක් නේ, පුරුද්දට අහනව නෙමෙයි. එතකොට හිත පිට ගියන එක කියන්නේ හිත තියාගන්නත් පුළුවන්. ඒත් ගියා කියලා කියනවත් දන්නේ නැහැ. ඒත් නෑ මගේ හිත ගියයි කියනවනම් එහෙනම් ඒක ටිකක් තේරුම් ගැනීම සතුටට කරුණා. එතකොට කරන්න ඕනේ ඉක්මනින් ගන්න ඕනේ. අනේ මම මේ බණ නෙමෙයිනේ අහන්නේ. නැන්නේ බණ අහන්න ඕනේ කියලා හිත ගන්නවා අය. අර පොඩි එකෙක් අහක බලන් ඉන්නකොට ඔළුව හරවනවා වගේ නැන්නේ මේ පැත්ත කියලා අපේ හිත හරවන්න තියෙන්නේ ආය බණට. එතකොට කන ආය යොමු කරනවා ධර්ම දේශනාවට. ටිකක් අහගෙන ඉන්නකොට ආයිත යනවා. එතකොට මේක හිතට දැනෙන්නේ නැහෙනේ දැන් වෙනේම කල්පනා කරනවා කියලා සිහියෙන් හිටියේ නැත්තම්. හැබැයි සිහිය ආපු ගමන් දැනෙනවා. එතකොටම ගන්නවා. ඕක ටික කාලයක් කරද්දි හරියනවා. සමහර වෙලාවට දවස 30 ඉන්ද්‍රිය අසංවරයෙන් ඉඳලා ඔහේ කෑකොස්සන් ගහලා විහිළු කරලා වැඩේට විතරක් වෙන වෙන දේවල් කරලා හිත විසිරෙන විදිහට කරලා බණ අහන්න වාඩි වුණාම ඔක අමාරුයි. හැබැයි දවසේ නිකන් ඇවිදිනකොට මේක කරලා බලන්න. දැන් ඔන්න මේක අත්හදා බලන්න. හෙට කියමු. හෙට දැන් හවස බණක් අහන්න හිතන් ඉන්නවා. හැබැයි බණ අහන්න කලින් පූර්ව සූදානම් උදේ ඉඳලා වෙනවා. මේක නිකන් අත්හදා බලන්න මං කියන්නේ. කොහොමද ඇවිදිනකොට අර කකුල් දෙක ඇවිදින ඉරියව්වට සිහිය පිහිටව ගන්නවා. වම දකුණ කියලා නෙමෙයි, කකුල ගෙනිහිල්ලා ඔසවලා තියෙනකොට ඒත් එක්ක හිත ගෙනියනවා. අනිත් කකුල තියෙනකොට ඒත් එක්ක හිත ගෙනියනවා. ටික ටික පුරුදු කරනවා. එක දිගට බෑ. විනාඩියක් විතර සිහියෙන් ඇවිදිනවා. ආය අතරලා දානවා. වාඩි වෙනකොට ඉරියව්වට සිහිය පිහිටවල වාඩි වෙනවා. ඊට පස්සේ අමතක කරලා පුරුදු වැඩේ කරනවා. අපි හිතමු හෙට වැඩට යන වෙලට ගිහිල්ලා වාහනේට නගිනකොට වාහනේට යන ටික සිහියෙන් යනවා. වෙනේම කල්පනා කරන්න ඉරියව්වට සිහිය පිහිටගත්තා. යතුරු දැම්මා, දොර ඇරියා, වාඩි වුණා වාහනේ. සීට් එකේ වාඩි වුණා, බෙල්ට් එක දාගත්තා සිහියෙන්. ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදි යන්න. බහිනකොට සිහියෙන් බහිනවා. අපි වැඩ කරන තැනට ගිහිල්ලා වාඩි වෙනකොටත් වාඩි වෙන ටික සිහියෙන් වාඩි වෙනවා. ටිකක් පුරුදු කරනවා. ඔහොම ටිකක් ටිකක්
ඊට පස්සේ බත් එක ලියා ගන්නකොට කටත් දෙකක් සිහියෙන් කනවා. ඔක්කොම බෑනේ එකපාර. ඊට පස්සේ අතහැරලා දානවා. නැත්නම් ඔක්කොම කරන්න ගියොත් ඔළුව හිර වෙයි. මහන්සි ගතියක් දැනේ. ටික ටික කරන. එතකොට ඔකට හිත පැහැදුනොත් ඒක වැඩි කරගන්න පුළුවන්. ඔහොම කරමින් දවස පොඩ්ඩක් කතා බහ අඩු කරලා විහිළු තාලු අඩු කරලා ඒ දවසේ ඉන්න හවස බණ අහන්න ගන්නවා. නාලා කරලා 9ට විතර ධර්මදේශනාව. දැන් අපි ගතමු ලක්විරු ගුවන් විදුලි යනවානේ 9ට. නේද 9ට නේද යන්නේ? 9ට යනවා අමාදම්මිල දේශනේ. දැන් ඔන්න වාඩි වුණා. නැත්තම් ශ්‍රද්ධා රූපහිනිය යනවා දම් සිහිනද දහම් දේශනය. දැන් ඔන්න අහන්න වාඩි වුණා. හැබැයි ඔහු දැන් අර දවසේ යම් විදිහට සිහිය පිහිටවල ටිකක්. ඊට පස්සේ ඇඟපතේ දාඩිය ඇරලා කෑම ටිකක් කාලා ගොඩාක් කන්න එපා හැබැයි. ඒවල නිදිමත හැදෙනවා. ඔන්න වාඩිත් වෙලා හොඳට දැන් ඔන්න බණ අහනවා. මං සිහියෙන් බණ අහනවා කියලා පටන් ගන්නවා. වැඩි දෙයක් නැහැ. හිත විසිරෙන්නේ නැහැ. අහගෙන යන්න පුළුවන්. හැබැයි ටිකක් වෙලා යනකොට මෙහෙම වෙනවා. සමහරට තමන් අහපුම දේශනාවක්. ආ මම මේක ඇහුවනේ. මේ හිත හරි කපටි. මම මේක අහපු එක ඇහුවේ කොහෙන්ද? ආ මං කඩුවෙල ගිය වෙලාවක ඇහුවා. එදා වැස්ස දවසක් අපි ධර්මශාලාව මැද හරි අමාරුවෙන් හිර වෙලා තමයි බණ ඇහුවේ. දැන් ඔන්න බණ අමතක වෙලා දැන් වෙන කතාවකට කියලා යන්න කලින් එදා උදේ හරි වැඩේ වුණේ, වාහනේත් වැඩ කරේ නැහැ. ඔහොම කියලා කතන්දරයකට හිත යනවා. දැන් අන්න බණ අමතක වෙලා එතකොට තමයි මතක් එන්නේ. එතකොට පසුතැවුණොත් වැරදි. අප්ප මම මෙච්චර උදේ ඉඳලා මහන්සි වෙලත් මම මේ වාඩි වුණා, මගේ හිත විසිරුණා, මේක නම් අදා ගන්න බෑ මගේ හිතේ හැටි කියලා ගත්තොත් ඒත් අර මාර සේනාවක්ම තමයි. කුක්කුච්චේනවා. එහෙම නැතුව හිනහවෙන්න ඕනේ මේ හිතේ හැටි. අනේ අනේ කියලා ආයෙත් බනට නෑ මං අවධානෙන් බන අහනවා කියලා කාටවත් කී කියා කරන්න එපා. ඇහෙන්න නෙමෙයි මේ හිතට කියන්නේ. නැත්තම් පිස්සු කියලා හිතයි. ඒ නිසා ආයෙ හිත ගත්තා. ආයෙත් බණ අහනවා. ඔහොම ටික කලක් පුරුදු කරද්දී එයාට ඒකේ රසය දැනෙනවා. එයාට පුළුවන්. එමයි පින්නස්සනස් මම හිතන්නේ මේ කාරණේ බොහොම පැහැදිලි. බොහෝ දෙනෙකුට මේ මහත්ය මතක් කරා වගේ නොකෙව්වට ඔබ ගොඩක් දෙනෙකුට මේ කාරණේ තියෙන්නට ඇති. මම හිතන්නේ පින්නස්සනස්ගේ පැහැදිලි කිරීමත් එක්ක බොහොම හොඳින් මේ தත්ත්වය ඔබට වටහා ගන්නට පුළුවන්කමක් තියෙවි. ශ්‍රද්ධාදම් සභා මණ්ඩපේ සදහම් කතකාවේ අපි බොහෝ ධර්ම කාරණා කතා කරා. අපි අවසාන කොටසට මේ ඇවිල්ලා ඉන්නේ බින ස්වාමීනි මහා තෙදැති අඟුලිමාල මහරහතන් වහන්සේ නමින් මහා සෑයක් තියෙනවා. අපිටත් දැක බලා ගන්නට උදව්පදව් කරන්නට ඉඩකඩක් ලැබුණ මහත් වූ ශ්‍රද්ධාවෙන් යුතුව මං හිතන්නේ ඒ සතුට තාම අපි හිතින් විඳිනවා බින ස්වාමීනි. ඒ නිසා මං හිතන්නේ අපිව අහගෙන ඉන්න නරඹන සියලු දෙනාට මේ කාරණය පිළිබඳව මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව පින්නස් ස්වාමීනි මතක් කරමු අවසරයි. හොඳයි ඔබතුමාම කියන්නකෝ බලන්න කොහොමද ඉදල් ලැබපු අත්දැකීම. ඔබanse වැදලි කරනවා නම් හොඳයි නේද පින්නස් ස්වාමීනි. ඔව්. ඒ මං එහෙම කිව්වේ ළඟදී අපේ කාර්ය මණ්ඩලයේ ශ්‍රද්ධා රූප වාහිනී ලක්විරු ගුවන් විදුලියේ සෞභාග්‍ය ආයතන පිරිස අපි කවද්ද ගියේ සිකුරාදා අඟුලිමාල මහා සෑයට වත්පිළිවෙත් කරන්න ගියා. අඟුලිමාල මහා සෑය ඉදි වෙන්නේ කොහෙද දන්නවනේ ඔබ? කුරුණෑගල දිස්ත්‍රික්කේ හලාවත පඬුවස්නූර රාජධානීට අයිති බෝවත්ත කියන සුන්දර ගමක වෙල්ලායක් අයිනේ. ලස්සන ඉඩම් කැල්ලක තමයි බෝවත්ත මහමෙවනා වසපුව දැනට අවුරුදු කීපයකට කලින් ආරම්භ කළේ. ඉතින් ඒ පළාතේ ශ්‍රද්ධාවන්ත උපාසක පින්වතුන් ඉන්නවා. විශේෂයෙන් උපාසක පින්වතුන් කීප දෙනෙක්ගේ මූලිකත්වයෙන් මේ සෑය හදන්න අපේ ගුරුදේවයන් වහන්සේ අවසර දුන්නේ. ඉතින් අපේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේම මූලිකත්වයෙන් පටන් ගත්තේ මේක. සියලු හැම කටයුත්තකදීම ගුරුදේවයන් වහන්සේගේ උපදෙස් පිට තමයි මේ සීදිලස කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් මේකට හරි ලස්සනට අපි වැඩපිළිවෙල හදන් එනකොටනේ මේ බෝම්බෙ ගැහුවේ. ඒ නිසා මේ අන්තගාමි මිලේච්ඡ ප්‍රහාරය ආපු නිසා අපි හිතුවේ මේකේ වැඩ කටයුතු ගොඩක් කාලෙකට කරගන්න බැරි වෙයි කියලා. නමුත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රශ්න අතරම කිව්වා අඟුලිමාල මහරහතන් වහන්සේ මහා තෙද අනුභවයෙන් යුක්තයි. තෙද බලයෙන් යුක්තයි. උන්වහන්සේගේ ඒ තෙද බලය අරහත්ත්වයෙන් ආපු එකක් නෙමෙයි. ඊට කලින් ඉඳලා සසරේ රහතන් වහන්සේලාට පසේබුදුරයන් වහන්සේට උපස්ථාන කරලා
ලබාගත් මහා තේජ අනුභවයක් තියෙන්නේ. ඒ අනුභව බලය උපන්න මොහොතේ තිබ්බා. ආයුධ පවා දිලිසුණා. පාප මිත්‍ර ඇසුර නිසා අර ගුරුවරයාගේ වැරදි උපදේශයෙන් මිනිමරුවෙක් වුණත් එතුමගේ තිබ්බ හරි ඍජු ගතිගුණ මහ විශාල කාය බලයක් මහ විශාල චිත්ත බලයක්. ඒ චිත්ත බලයට වෙන උදාහරණ මහ විශාල ගුරු භක්තිය. ගුරු භක්තියට උදාහරණ ඕනේ ගුරුවරයා අවුරුදු ගානක් Tamanට සිල්පෙ දුන්න කෙලෙහි ගුණේට ඒක ටිකක් මෝඩකමක් කියලා කෙනෙකුට කියන්න පුළුවන් නොයමසා ඒ කියපු කරුණ අරගෙන ගුරු පූජාව පිණිස මිනිස්සු මරන්න පටන් ගත්තා. හැබැයි එතන ප්‍රඥාව නොමෙහෙවපු ගතියක් තිබ්බට එතන ගුරු භක්තියක් තියෙනවා මහ විශාල. ඊට පස්සේ එතුමාගේ පුණ්‍ය බලය ගැන කියද්දී පුණ්‍ය ශක්තිය ජව සම්පන්න ගතිය ඉපදුන දවසේ කඩු දෙලිසුන වෙන උපමාව ඕනේ. ඒ තරම් තේජානුභාවය. එතුමගේ ගුණධර්ම ගැන කියද්දී අහිංසක කියලා නම තිබ්බා. තරුණ වයසට එනකන් කී කරුම අහිංසකම ශිෂ්‍ය සසර පුරුදු කරපු ගුණ. නමුත් බලන්න පවිටු සිතක අර ශිෂ්‍ය තමන්ගේ එකට හිටපු යාළුවන්ගේ ඉරිසියාකාර සිත් නිසා ගුරුවරයාගේ පටු හිත නිසා මොහු මිනිමරුවේ බවට පත් වුණා. කාය බලය ගැන තවත් එකක් කියනවා නම් දේශනායෙම තියෙනවා දුවගෙන යන අස්සෝ පිටිපස්සේ ගිහිල්ලා අස්ව රතේ නවත්තලා මිනිස්සු මරනවා. ඇතාව මරන්න පස්සෙන් එනකොට ඇතා පිම්මේ දුවනවානේ. ඒ දුවගෙන යන ඇතා පහු කරගෙන යන්න පුළුවන්. ජව සම්පන්න බවක් තිබ්බා. මේ මිනිස්සෙකුට දැන් අද අපි කිව්වොත් ඕවා කොහෙද කරන්න කිදී අපිට දුවන්න බෑනේ මේ සුසන්තිකත් එක්ක නේද? ඒක එතුමිය සසර කරපු පිනක්නේ. අපි මීටර 100ක් දුවපුවාම හොඳටම කඩාගෙන වැටලා අපිට අල්ලන්නවත් බෑ. නමුත් මේ තත්පර ගානෙන් විනාඩි ගානෙන් දුවන අය ඉන්නවා. දැන් අපිට අද බර උස්සන්න බෑනේ අර ලංකාවේ බර උස්සන ශිල්පියෙක් ඉන්නේ. සූර්යෙක් නේද? මහ විශාල බර උස්සනවා. අපිට මේ සිමෙන්ති කොටයක් සමහර කීප දෙනෙකුට උස්ස ගන්න පුළුවන්. නමුත් ස්තූප හදපු කාලේ මහා යෝධයෝ හිටියා ලංකාවේ. ඉතින් මේ යෝධයෝ ගැන සැක කරලා මේ අර සුද්ධ අපේ ඉතිහාසය ගැන සැකේ උපද්දවපු නිසා කලු සිද්ධා එක දිගටම ගිනවුක නිසා යෝධයෝ නෑව බොරු ප්‍රබන්ධ කතා කිව්වා. හැබැයි සුද්ධගේ රටේ කවුරු හරි මහා වික්‍රමයක් කරපුවාම ආම් බලාපල්ලා බීපු කිරිවල හයිය තමයි කියලා ඒ කිරිම ලංකාවටත් ගෙනල්ලා බොනෝ. දැන් අදාර සූමෝ කරන අය ඉන්නේ චූටි ළමයි මහා විශාල ඇඟවල් හදාගන්නේ කිලෝ ගණන් එකපාර කන්නේ. ඒ වගේ යෝධයෝ හිටියා ලංකාවේ. ඉතින් අර අහිංසක මහා යෝධ බලශක්තිය තිබ්බා. ඒ ඇඟේ හයිය තිබ්බට තරුණ කාලේ කිසි හිංසාවක් කාටවත් කරේ නැහැ. එතකොට සසර පිරු ගුණනේ. අන්තිමට මිනී මරුවා වුණා. අම්මාව මරන්නට ගියා. බුදුරජාණන් වහන්සේ පස්සේ කඩුව අරන් ගියා. හැබැයි බුදුරජාණන් වහන්සේ එක වචනයෙන් දමනය වුණාමයි ආයෙ පසුතැවුන්නේ. හැබැයි අර කරගත්ත කර්ම විපාක පින්ඩපාතේ වඩිද්දි අහකට ගහන පොළොව ඇවිල්ලා ඔළුවේ වැදිලා ලේ ගලනවා. පාත්‍රෙ බිඳෙනවා. සිවුරු ඉරෙනවා. මිනිස්සු බයිනවා. බ්‍රාහ්මණ ඉවසන්න කිව්වා බුදුරජාණන් වහන්සේ. ඉවසීමේ බලේ ප්‍රගුණ කළා. උන්වහන්සේ කම්පා වුණේ. දැන් අද අපි අතින් එක මිනිහෙක් මරුණා නම් අපිට ආය ගොඩ යන්නක් නැහැ. අපේ හිත ඒකම පසුතැවිලා උජටට වැටෙනවා. නමුත් අපි අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජානුභාවයේ ආශිර්වාදේ ගන්න ඕනේ. අපි අතින් වැරදි වෙලා තියෙනවා මේ ජීවිතේ. අපි අතින් සසර වැරදි වෙලා තියෙනවා. ඒ වැරදි ගැන පසුතැවි දීන විදිහට කඩා වැටෙන්නේ නැතුව ජව සම්පන්න මේ විභාගයට බය වෙලා සමහර දක්ෂ ළමයි මට අද දරුවෙක් කිව්වා ඉස්කෝලේ දක්ෂම ළමයා හොඳ ප්‍රසිද්ධ ඉස්කෝලේක දක්ෂම ළමයා ඒ ලෙවල් ක්ලාස් එකේ හොඳම ලකුණු. හැබැයි එයා ගැන ගුරුවරු එයයි අතිමානෙන් හිතන් හිටියා. අන්තිමට ළමයා එයාට වැඩිය දෙවැනියා තුන්වැනියා හතරවැනියාලා හිටපු අය අයිලන්ඩ් ෆස්ට් සෙකන්ඩ් වුණා. එයාට වෙන්න බැරි වුණා. මානසික කඩාවැටලා හොඳටම මානසික කඩාවැටෙනවා. මේ පුංචි විභාගයකින් පෙරදිලා මානසික කඩාවැටෙන්නේ ඇයි? අර තේජානුභාවයක් නැතිකම හිතේ. සසරේ පුරපු ගුණයක්. ඒ නිසා අඟුලිමාල මහරහතන්සට වැඳීම පිදීම උන්වහන්සේගේ ගුණ හිතීම අනුස්මරණය කිරීම උපහාර දැක්වීම ඒ තේජානුභාවය අපේ ජීවිතයට එකතු කරනවා. මේ කාලේ කොඳු පණ නැති මිනිසුන්ට කොඳ හදාගන්න මහා පිනක් උපදවා ගන්න පුළුවන්.
අඟුලිමාල මහරහතන් වහන්සේගේ චරිතය ආදර්ශයට ගැනීම ඉස්සල්ලා වැඳීමෙන් පිදීමෙන් ගෞරවය ඇතිවීමෙන් පස්සෙනේ උන්වහන්සේගේ ආනුභාවය ගැන හිත පැහැදිලා ඒක ජීවිතේට ඉන්නේ. නිකම්ම අපි කිව්වට අඟුලිමාල මහරහතන් වහන්සේගේ ආදර්ශයට ගන්න කියලා කෙනෙකුට ගන්න බෑ. ඉස්සල්ලා අපි තුල ශ්‍රද්ධාව හදා ගන්න ඕනේ. ඒ ශ්‍රද්ධාව හදා ගන්න තමයි අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ගර්භේ තැන්පත් කරලා, භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා හතරස් කොටුවේ තැන්පත් කරලා, මොකද අඟුලිමාල මහරහතන් වහන්සේගේ සිරසනේ බුදුරජාණන්ස වැඩ හිටියේ. ඒ සෑය තනවන්නේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාල මහරහතන් වහන්සේ වෙනුවෙන් ශ්‍රී අඟුලිමාල මහා සෑය අපි සිකුරාද අපි සිය දෙනෙක් විතර ගිහිල්ලා උදෑසන ඉඳලා අවශ්‍ය වෙනකන් අපි ගෞරවයෙන් වත් පිළිවෙත් කළා. ඉතින් අපි එක දවසයි ගියේ. නමුත් ලංකාවේ මිනිස්සු දැන් මාස ගණනාවක් තිස්සේ දහස් ගණනින් ගිහිල්ලා අපේ ස්වාමීන් වහන්සේලත් 20-30 නමක් හැමදාම මේ මහා සෑයට වත් පිළිවෙත් කරනවා. අනුරාධපුර යෝගී සිහිපත් වුණා අපිටනේ. මේ සෑය බලන් ඉද්දි හැදෙනවා. ඉතින් ඇස්වහක් අටවහක් නැහැ. තෙරුවන් සරණින් ඒ අඟුලිමාල මහා සෑය බොහෝම ඉක්මනින් හැදෙනවා. හැබැයි කියන දේ අහන්න ඕනේ සෑයට වත් පිළිවෙත් කරන්න යන පින්වතුන්. කියන දේ කියන්නේ දැන් මේක අහපු ගමන් අනේ අපිටත් යන්න ඕනේ කියලා හෙට වාහනයක් කරන් යන්න එපා. අපේ ශ්‍රද්ධා රූප වාහනේ ලකිරු ගුවන්විදුලි නිතර දුරකථන ඇමතුම් දුරකථන අංක කියනවා. ඒ අංක වලින් විමසලා ඒ උපදෙස් පිළිපැදලා දැන් සෙනසුරාදා ඉරිදා යන්නම එපා. මොකද හේතුව සෙනසුරාදා ඉරිදා සෙනගෙනවලු 1000ක් විතර ශ්‍රම දානවලට 1000ට වැඩියෙන්. එතකොට ඒ එන අයට වැසිකිලි කැසිකිලි පහසු ගන්න දෙන්න ඕනේ. ඇඟපත හොද ගන්න දෙන්න ඕනේ කටවෙති වරුණාම. කෑම බීම දෙන්න ඕනේ. මොකද අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ පරණ වංශ කතාවල තියෙන ක්‍රමයට මේ සෑය හදන්නේ. එතකොට කරුණා මෛත්‍රියෙන් හදන්නේ. එන ඔක්කොටම කන්න බොන්න දෙන්න ඕනේ. තේ ටික දෙන්න ඕනේ වෙලාවට. ඒ ටික තමයි හරියට බලන්නේ අපේ ගුරු දේවයන් වහන්සේ. ඒ ටික වෙලාවට උන් නැත්තම් ඒ අයට අවවාද කරලා ඒ ටික හරි ගස්සන්නේ. මොකද හේතුව ඒත් එක තමයි සතුටින් පිනක් කරන්න පුළුවන්. ඒ නිසා ඒ දානමාන ආදිය ලෑස්ති කරගන්න සනීප ආරක්ෂක කටයුතු වල පහසු වෙන්න එතන දෙන උපදෙස් පිළිපදින්න ඕනේ. නැත්තම් සිය ගණන් බස් කතා කරගෙන ඇවිල්ලා කරන්න වැඩක් නැති වෙයි. සතිය දවසේ ඊට පස්සේ අපි සිකුරාදා ගියා. සිකුරාදාත් හිටියා 700ක් විතර පිරිස. දැන් මට හිතෙන්නේ හොඳම බ්‍රහස්පතින්ද බදාද වගේ සඳුද දවස හොඳටම හොඳයි. මොකද මිනිස්සු ගොඩක් වැඩට යන දවස්. එතකොට ගෙවල් වල ඉන්න පිරිසට ගොවිතැන් බත් කරන අයට පුළුවන්නේ සඳ දවසට යන්න. ඒ වගේ සඳ කතා කරලා සීමිත පිරිස් සමග ශ්‍රමදාන වලට සම්බන්ධ වෙන්න. තව මට කිව්වා හේ ස්වාමීන් වහන්සේලා මේ දවස්වල සිමෙන්ති තමයි ගොඩක් අඩුපාඩු තියෙන්නේ කියලා. සිමෙන්ති මොකද හේතුව වේගෙන් වැඩ වෙනවා. අපි බලන් ඉද්දි අඩි ගානක් සෑය ඉස්සුණා ගඩොල් වලින්. සම්පූර්ණ කළු ගල් වලින් ගර්භේ බැඳලා ගඩොල් වහලා නැවත කළු ගල් වලින් බැඳලා නැවත ගඩොල් වලින් බැඳලා තමයි සෑය හදන්නේ. විශාල සෑයක් අඩි 100 ගණනක් උසයි. ඉතින් ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා තව සියවස් ගණනාවක් අඟුලිමාල මහරහතන් වහන්සේ උදෙසා සජීවී උපහාර පූජ පවත්වාවි. බුද්ධ කාලෙන් පස්සේ රහතන් වහන්සේලාගේ යුගයෙන් පස්සේ හැදෙනවමයි ඔය විදිහේ මහා සෑයක් අඟුලිමාල මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයේ වෙනුවෙන්. ඒ නිසා පුළුවන් අය උදව් කරන්න. අපි ශ්‍රද්ධා රූප වාහිනී මේ කාර්ය මණ්ඩලය ස්වාමින් වහන්සේලා අපි ලක්විරු ගුවන්විදුලි කාර්ය මණ්ඩලයේ සෞභාග්‍ය ආයතන කාර්ය මණ්ඩලයේ ගිහිල්ලා ඒ රැස් කරගත්ත සියලු පිනුත් ඔබට අනුමෝදන් කරනවා. අද දවසේ අපි ඒ පින අනුමෝදන් කරන්නේ ඔබට ඔබේ ජීවිතයටත් අඟුලිමාල මහරහතන් වහන්සේගේ මහා අනුභවයෙන් සියලු යහපත සැලසේවා කියලා. එහෙමයි පින්නස් සායනාස මං හිතන්නේ ඔබටත් ඒ අත්දැකීම ලබන්නට පුළුවන් කමක් ලැබෙයි. පින්නස් සායනාස මතක් කළා වගේම රජ දවසේ අර වගේ ලොකු නිර්මාණ කොහොම වෙන්න ඇද්ද කියලා අපිට හිත හිතා වැඩ කරේ පින්නස් සාමීනි. අපි මං හිතන්නේ අතින් අත ගඩොල් තාච්චි යවදී එහා පැත්තේ හිටපගෙන අපි කවුරුත් අඳුරනයි නෙමෙයි පින්නස් සායනාස. ඒ හැමෝටම තිබුණ එකම චේතනාවක්. ඒ නිසා මම හිතන්නේ බලාගෙන ඉද්දී ඒ සෑය වැඩ කටයුතු කරන්න පුළුවන් කමක් ලැබුණා. හැමෝටම මේ පින ඉදිරි කාලයේ තියෙන පින්නස්සාන්නාස කියෝ වගේ විමසලා බලලා පහසු විදියට ඒ සායනාසලා කියන උපදෙස් අනුව කටයුතු කරත් මම හිතන්නේ අපි සිතනවා. අනිත් එක අතීතයේ ඔය පන්සල් ඔක්කොම හදලා තියෙන හොම ශ්‍රම දානවලින් චෛත්‍ය බෝධි ප්‍රාකාර මතකයි අපිට දහම් පාසල් ඇද්දී අපි ඔයෙන් වැලි ඇදලා තමයි
බෝ මළුවට සචෛත්‍ය මළුවට වැලි අතුරුවේ. දැන් ඒ වගේ අධ්‍යක්ීම් ලබන්න හරි අඩුයි. ශ්‍රමදානවලටත් බලෙන් වගේ ගෙන්න ගන්නවනේ. මොකද පින ගැන දන්නේ නැහනේ. අර පන්සලේ දායක සභාවේ අර ආවේ නැත්තම් හරි නැහනේ වගේ අදහසට යනවා මිසක තෙරුවන් කෙරෙහි ගෞරවයෙන් යනවා නෙමෙයි. තව සමහර හාමුදුරුවෝ කියලා තිනෝ පන්සලේ උළු ධර්මශාලාවේ උළු බාන්න උනත් කාන්තාව විතරයි. පිරිමියා එන්නේ නැහැ. ඉතින් කාන්තාව තමයි වහල උඩට අත්නක් ගන්න වෙලා තියෙන්නේ කියලා. ඒ අතින් හරි දුර්වලයි දැන්. ඉතින් නැවත මේ ප්‍රබෝධමත් යෝගයක් අපේ මේ මහමෙවුනා ඇසුරු කරගෙන වෙහෙර විහාර හදන්න ගත්තයින් පස්සේ තරුණ දරුවෝ තාත්තලා පිරිමියාය අම්මලා දුවලා චූටි දරුවෝ ගොඩාක් මේ ශ්‍රම දාණයට නැවත පෙළඹීමක් ආවා. දැන් අපිට පේනවා ලංකාවේ අනිත් වෙහෙර විහාරස්ථානත් හැදෙනවා ඒ විදිහටම. මේ ප්‍රවණතාවේ ලංකාව පුරා පැතිරිලා ගියා. ඒක බොහොම හොඳයි. ඒ හැම තැනකදීම ශ්‍රද්ධා සිත උපදවන අනිත් එක තමයි මේ එකක්වත් මේ නැකත් නීමිති බලලා නෙමෙයි. හැම තැනකදීම තෙරුවනේ ආශිර්වාදය අරගෙන පිරිත් කියලා බුද්ධ පූජාව තියලා රහතන් වහන්සේට පූජා පවත්වලා පිරිත් කියලා දැන් පේසාවල් තුන හදලා අර මූලික කටයුතු ඉවරුණාට පස්සේ ගර්භය පටන් ගන්නකොට අපේ ගුරු දේවයන් වහන්සේ කලේ සියක් නමක් වඩම්මලා සරල විදිහට දානයක් පූජා කළා. කිරිබත් දානයක් ඉස්ලාම බුදුරජාණන් වහන්සේට අග්‍රභාගේ පූජා කළා. අඟුලිමාර මහ රහතන් වහන්සේට දෙවැනි භාගයේ පූජා කළා. සංඝයාට තුන්වැනි භාගයේ පූජා කළා. එහෙම තමයි ආශිර්වාදේ ගත්තේ. ඉතින් අපිට මතක් වුණා අතීතයේ අනේ රුවන්වැලිසෑය අර තූප වංශේ තියෙන විස්තර ඇත්ත නේද මේවා? මිනිස්සුන්ට අර ගොඩක් සහභාගී කරගන්න ඉස්සරන් දහස් ගණන් මිනිස්සු ওই පූජා වලට ආවනේ. දැන් ඉතින් ආරක්ෂාව ගැන හිතලා අපි ඒව රහසෙන් වගේ තමයි ඒව කරන්ට වෙලා තියෙන්නේ. මොකද හේතුව මිනිස්සු එකපාර ගොඩක් ආවොත් පරීක්ෂා කරන්න ආරක්ෂක අංශ නැහැ. ඔය ආසේ අර හිත පිසු වැටිච්ච උමතු කෙනෙක් ආවොත් මොකක් කරගනීද දන්නේ නැනේ. මිත්‍යා දෘෂ්ටිකෙක් ආවොත්. ඒ නිසා ඉතින් ඒ නිසා පරිස්සමට ටේපින් කරගන්න. එහෙනම් බොහෝ තොරතුරු අපි කතා කළා ශ්‍රද්ධා දන් සවා මණ්ඩපේ. අද දවසේ නිමා කරන්න කාලය ඇවිල්ලා. ශ්‍රද්ධා දම් සභා මණ්ඩපය සතිහම් කතිකාව.